धर्म गौरी साधना नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एकायनो अयं भिक्खवे मग्गो सत्तानं विशुद्धिया शोक परिद्धवानं समतिक्कमाय दुःखदो मनस्सानं अत्तंगमाय न्यायस्य अधिगमाय निब्बानस्य सत्यकिरियाय यदिदं चत्तारो सतिपट्टानाति इति। හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ධම්මසරණ විහාරයේ සෙනසුරාදා පවත්වන භාවනා වැඩසටහනේ ධර්ම දේශනාවක් සඳහා කාලය දාගත්තේ. එතකොට මම මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න මාතෘකා කරේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ මුල් කොටස. එතකොට මේ මහා සතිපට්ඨාන සූත්‍රය මුල් කරගෙන තමයි මේ සතිය පුරුදු කරනවා කියන එක සඳහන් වෙන්නේ. නැත්තම් ඒක මූලාශ්‍රයක් කරගන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය කුරුජනපදේ කම්මාස ධර්ම කියන නියම් ගමේ තමයි මේක දේශනා කරන්නේ. මේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, නැත්තම් ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අටුවාවේදි විශේෂයෙන්ම මේ කුරු ජනපදයේ ජීවත් වෙච්ච මිනිස්සු ගොඩක් ඥානවන්ත මිනිස්සු කියලා. ගොඩක් බුද්ධිමත් මිනිස්සු තමයි මේ කුරු ජනපදයේ වාසය කරලා තින්නේ. ඒක නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මේ කුරු ජනපදයේ මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න තැනක් බවට පත් කරගන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන ඥානවන්තකම නිසා. ඉතින් මේ ඒ කුරු ජනපදයේදී ඉදා දේශනා කරපු මහා සතිපට්ඨාන සූත්‍රයේ මුල් කොටස මම මාතෘකා කරේ. ඒකෙදි බුදුරජාණන්සේ මේ මහා සතිපට්ඨාන වඩන හැටි නැත්තම් සතිය පුරුදු කරන හැටි තමයි දේශනා කරන්නේ. ඉතින් මේ දේශනා කරන ආරම්භ වෙලාවේදීම බුදුරජාණන්සේ මේ සතිය වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස ගැන තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් සතිය සතිපට්ඨානෙ වඩනවා නම් මේ ආනිසංස ලැබෙනවා කියලා ආනිසංස ටික තමයි ප්‍රතිලාභ ටික තමයි ඉස්සෙල්ලාම දේශනා කරන්නේ. මොකද හේතුව අපි යමක් ගන්නවා නම් මොන හරි තැනකින් ඒ ගන්න දේ ලබා ගන්න හේතුවක් වෙනවා. ඒක තියෙන ප්‍රතිලාභ. භාණ්ඩයක් වෙළඳ පොළට ගියාම ඒ වෙළඳ පොළේ තියෙන භාණ්ඩය යමි නිලදී ගන්න නම් ඒකේ ප්‍රතිලාභ දැන ගන්න ඕනේ. ඒක නිසා වෙළඳ ප්‍රචාර කරනවා. යම් ක්‍රීම් එකක් නම් ඒ ක්‍රීම් එක ගෑවොත් හැම පැයක් වෙනවා, සුදු වෙනවා. මොන හරි ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන තරම නිලදී ගන්න. ඉතින් මුද්‍රයන්නා සත්‍යතම මේ සූත්‍ර දේශනාවේ ඒ වගේ ආනිසංස ටික සඳහන් කරන්නේ මේ ශ්‍රාවකයාට අහන කට්ටියට මේක ගන්න උනන්දුවක් ඇති වෙනවා. ඉතින් මේ ආනිසංස ටිකේ මුලින්ම සඳහන් කරනවා ඒකායනෝ යම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සතිය සතිපට්ඨානේ වඩන කෙනෙකුට ලැබෙන පළවෙනි ආනිසංසය තමයි හිත විසුද්ධියකටපත් වෙනවා. සත්‍ය විසුද්ධියකටපත් වෙනවා කියන්නේ පිරිසිදු භාවයකටපත් වෙනවා. මෙතන අදහස් කරන්නේ කයේ පිරිසිදු භාවය නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු කයේ පිරිසිදු භාවය ගැන සලකනවා. ඉඟ සෝදනවා, පිරිසිදු වෙනවා, පිරිසිදු වස්ත්‍ර අඳිනවා. ඒ විදිහට මේ කය පිරිසිදුව තබා ගන්න උත්සාහ කරනවා. හැබැයි මෙතන මානසික පිරිසිදු භාවය නැත්නම් මානසික නිකලස් බව තමයි අදහස් කරන්නේ. සත්තාන විසුද්ධිය. හිතේ පිරිසිදු භාවය ඇති කරගන්න මේ ලැබෙන අවස්ථාවක් සතිය වඩන කෙනාට සත්තාන විසුද්ධිය. ශෝක පරිද්දවාණං සමතික්කමා. ශෝක පරිදේව කියලා කියන්නේ හැඳුම් වැළපුම්. මිනිසුගේ ජීවිත ගත වෙන්නේ හැඳුම් වැළපුම් එක්ක. නිතරම හඳමින් වැළපෙමින් ශෝක කරමින් තමයි මිනිසු ජීවත් වෙන්නේ. කියන්නේ මිනිසු පිරිච්ච ගතියෙන් සන්තෝෂේ නැහැ කියන එක. ඉතින් ඒක නිසා මේ බුදුරජාණන් දේශනා කරන එහෙම හැඳුම් වැළපුම් ශෝක පරිදේවෙක ඉන්න අයට ඒ ශෝක පරිදේව නැති කරගන්න සතිය සතිපට්ඨාන උපකාරිය.
ඊට පස්සේ දුක්ඛ දෝමනස්සානං අත්තංගමා දුක් දෝමනස් දෝමනස් කියලා කියන්නේ කායික දුක් මානසික දුක් මිනිසු කායික දුක් වලින් පීඩා විඳිනවා කයට එන දුක් පීඩා කායික රෝග කය යම් යම් ආබාධ නිසා මිනිසු පීඩාවට පත් වෙනවා ඒකට කියනවා කායික දුක් දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ මානසික දුක් ඥාතින්නියනකොට අතීත වෙච්ච දේවල් අනාගතය ගැන තියෙන බයස් එක බාහිර පුද්ගලයන් නිසා ඇතිවෙන දුක මේවට කියනවා මානසික දුක් මෙන්න මේ කායික දුක් මානසික දුක් වලින් මිනිසු නිතරම පීඩාවට පත් වෙනවා ඒක නිසා මේ දුක් දොම්නස් වලින් දුක්ඛ දෝමනස්සාන අත්හැරනවා මානසික දුක් කායික දුක් වලින් බැහැර වෙන්න ඥායස්ස අධිගමයි මාර්ග ඥානයකට පත් වෙනවා निर्वाण से सच्ची क्रिया है यदि ना सत्तारो सतिपत्ता निवंदा की ना इनमें सतिपत्ता निमाय केला एकाएन मार्ग यदि टाइ देशना करने विनत मार्ग यक नय की रखे उड़ाक बारना क्रम तीन पुलवान है भाई निवंदा की ने एकाएन मार्ग ये सत्य सतिपत्ता ने केला ही उद्रेणाल से निशुद्धते आरंभ ही में देशना करने इति एक आटुआवत तेर दिए तो में इस तरह करना एकाएन मार्ग कहने සතිපට්ඨානයි කියලා. බුදුරණාහි පෙළ සූත්‍රයේ පෙළ පොතේම තමයි තියෙන්නේ මේ මම දේශනා කරපු පාඩේ. එතකොට මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සති වඩන කෙනෙකුට මේ ආනිසංස වර්තමාන වශයෙන්ම ලැබෙන එක ගැන. අපි ගොඩාක් දේවල් කරන්නේ දැන් ප්‍රතිලාභ ලැබෙනවා කියන අදහසින් නෙමේ. විශේෂයෙන් බුද්ධ ආගමේදී අපි යමක් කරන්නේ මතුමත්ත්වයේ ප්‍රතිලාභ හම්බෙන්න. දැන් දානයක් දෙනවා මතුමත්තේ සපවත් ජීවිතයක් ඒ දානේ ආනිසංස හරහා ලැබේ. ඒ විදිහට ඒ කියන්නේ දැන් නෙමෙයි පස්සේ. දැන් කටින තින්කමක් කරනවා මතුමත්තේ ශක්තිදි රජෙක් වීමේ අපේක්ෂාව. දැන් ආවාස පූජාවක් කරනවා මතුමත්තේ ඒකේ ප්‍රතිඵල ලැබීමේ අපේක්ෂාවෙන්. එතකොට ආගම ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය එච්චරම මතු කරලා පෙන්නන්නේ නැහැ. ආගම කරන්නේ දැන් මේක කරොත් පස්සේ යාට මෙහෙම එකක් හම් වෙනවා කියලා. හැබැයි ධර්මයේ බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ සාන්දෘෂ්ටිකයි. සාන්දෘෂ්ටිකයි කියන්නේ අස්පනා පිටම ප්‍රතිලාභ ලැබෙනවා. වර්තමාන වශයෙන්ම ආනිසංස ලැබෙනවා කියන එක තමයි සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. හැබැයි ගොඩාක් බෞද්ධයන්ට මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා උදයහවා සත්‍යයනා කරාට එහෙම සාන්දෘෂ්ටික අද්දැකීමක් බෞද්ධය ලබන්නේ නැහැ. ඒගොල්ලෝ ඇත්තටම සම්දිත්තිකෝ අකාලිකෝ එහිපස්සිකෝ කියලා ගාථාව කිව්වට මතුමත්තේ ලැබෙන නිවනක් මතුමත්තේ ලැබෙන විසුද්ධියක් මතුමත්තේ ලැබෙන ශෝක පරිදේව නැති කිරීමක් උදෙසා දැන් මොනවද කරනවා? එහෙම එකක් තමයි කරන්නේ. එතකොට ඇත්තටම අර ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය අපි තේරුම් අරගෙන නැහැ. එහෙම නැත්තම් කියනවා මේ ජීවිතේ මේ ලෝකෙදී නිවන් දකින්න බෑ පින් කරලා දිව්‍ය ලෝකවල සැරිසරලා එහි සැප විඳලා පස්සේ දවසක තමයි නිවන් දකින්නේ. ඒකට අර තමන් ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා සත්‍යයනම් කළාද ඒක තමන් විසින්ම නැවත ප්‍රතික්ෂේප කරනවා. ඒක සමානක් පිට කීයන්ටදලා පැවිදි සමාජයේ විසින්ම ප්‍රතික්ෂේප කරනවා. මේ ජීවිතේ නිවන් දකින්න බෑ පුරාන්තරමක් පින් කරලා සැප ඇති දිව්‍ය ලෝකයකට ගිහිල්ලා එහෙත් කාලා පස්සේ නිවන් දකින්න තමයි අදහසක් තියෙන්නේ. එතකොට අර ධර්මයේ තියෙන සාන්තුෂ්ඨික බව අභියෝගයක් එදෙන. ඉතින් මම මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ බුදුරජාණන්සේ නෙමෙයි දේශනා කරේ ධර්මයේ සාන්තුෂ්ඨිකයි කියලා. ඉතින් සත්‍ය වඩන කෙනෙකුට සාන්තුෂ්ඨික වශයෙන් නැත්තම් වර්තමාන වශයෙන්ම මේ ආනිසංස ලැබෙනවා. මේ සත්‍ය පිළිතුරනෝ කියන්නේ මොකද්ද? බුදුරණාහි දේශනා කරනවා. ඒක ගොඩක් සූත්‍රවල මේ භාවනා කරන්න සත්‍ය වඩන්න සුදුසු පරිසර තත්ත්වය. ගොඩාක් සූත්‍රවල ඔයගොල්ලෝ අහලා තියෙනවා සඳහන් කරනවා අරණ්‍යගතවා රුක්ක මූලගතවා ශුන්‍යාකාරගතවා කියලා. භාවනා කරන්න සුදුසු පරිසර තත්ත්වය. අරණ්‍යකට යන්න, ගහක් මුලකට යන්න, ජනයාගේ හිස්සු තැනකට යන්න. එහෙම ගිහිල්ලා පල්ලංකම් ආභිත්ත ඵලකම් බැල වාඩි වෙන උජුම් කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත උඩුකය රිදු කරගෙන සතිය පිහිටුව ගන්න කියලා කියනවා. ඒතොර මේ සූත්‍රයේදී
සත්‍ය පිහිටවන එක ගැන තමයි කතා කරන්නේ. ඒක මොකද්ද මේ පළඟම් බැඳ වාඩි වෙලා සත්‍ය පිහිටවනවා කියලා කියන්නේ. සත්‍ය පිහිටවනවා කියලා කියන්නේ අර බාහිරේ තිබ්බ අවධානය තමන් මෙතන ගන්න කියන එක. වෙනද අපේ අවධානය තිබ්බේ බාහිරෙත් එක්ක. දකින්න දේවල් ඔස්සේ හිත බාහිරට යනවා. ඇහෙන දේවල් ඔස්සේ හිත බාහිරට යනවා. කල්පනා ඔස්සේ යනවා නිතරම. අතීත කල්පනා, අනාගත කල්පනා, බාහිර පුද්ගලය, බාහිර දැන් කියලා හිත මොනම වෙලාවකවත් තමන් එක්ක නැහැ. හැමතිස්සෙම අපේ හිත තියෙන්නේ බාහිරේ. මේ හිත බාහිරට ඇදගෙන යන්නේ ඉදරක්. ඇහැ. දකින්න රූප ඔස්සේ යනවා. කන බාහිරෙන් ඇහෙන ශබ්ද ඔස්සේ යනවා. සුවඳ ඔස්සේ යනවා. කල්පනා ඔස්සේ යනවා. පුද්ගලය ගැන, දැන් ගැන, අතීත මතකයන්, අනාගත හැම තැනම හිත යනවා. එතකොට මේ ඉන්ද්‍රයන් හරහා බාහිරේ සැරිසරන හිත ඇතුළට අරගෙන වාසය කරන එකට තමයි සත්‍යයෙන් ඉන්නවා කියලා කියන්නේ. සත්‍ය පිහිටව ගන්න කියලා කියනවා. අර කොහේ හරි ගිහිල්ලා නැත්නම් විවේක තැනකට ගිහිල්ලා, අරණයකට ගිහිල්ලා, ගහක් මුලකට ගිහිල්ලා, ජනයාගෙන් හිස්සු තැනකට ගියහම හොඳට බලඟක් බැඳ වාඩි වෙලා උඩුකය ඍජු කරගෙන සත්‍ය පිහිටව ගන්න. අර බාහිරේ තිබ්බ අවධානය තමන් වෙත ගන්න කියලා කියන්නේ. ඒකම මේක ඉස්සරහට යද්දී කායගත සතිය නැත්තම් කායानुපස්සනාව වශයෙන් දේශනා කරන්නේ කායano සිහි පවත්වන කෙනෙක්. අර බාහිරේ තිබ්බ අවධානය තමන්ගේ කයට ගන්න. තමන් වෙතට ගන්න. ඉතින් එහෙම අපිත් භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා විහාරස්ථානයකට ගිහිල්ලා හුදුට පලකම් බඳ වාඩි වෙලා උඩුකය ඍජු කරගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා තමන්ගේ හිත තමන් වෙතට ගත්තහම ඔන්න තමන් බුදුරණාහි කියපු දේ අහලා කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි අහලා සාදු කියලා ගෙදර යනවා. ඒක බුදුරණාහි එක්ක සම්බන්ධ වීමක් නැහැ. ඒක බාහිරින් ඇහිච්ච දෙයක්. අපි අහගෙන හිටියා සාදු කිව්වා ගියා. ජීවිතේට සම්බන්ධයක් නැහැ. අපිත් ඒ අහපු දේ ක්‍රියාත්මක කරන වෙලාව තමයි තමන් පළඟම් බඳ වාඩි වෙලා උඩුකය ඍජු කරගෙන සතිය පිටව ගන්න වෙලාව. අර බාහිරේ තිබ්බ අවධානය ඇතුළට ගන්න වෙලාව. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මගේ හිත මගේ ළඟට ගන්න. මගේ හිත මගේ ළඟට ගත්තාම මගේ කයේ සිද්ධ වෙන මොනවා හරි දෙයක්, කයට දැනෙන දෙයක් ඉබේටම ප්‍රකට වෙනවා. ඒකට අපි මොකක්වත් කරන්න දෙයක් නැහැ. මුකුත් නොකර තමන් දිහා සිහියෙන් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. තමන් කෙරෙහි අවධියෙන් සිහියෙන් ඉන්න විතරයි තියෙන්නේ. එහෙම ඉන්නකොට කයට රස්නේ දැනෙනවා නම් රස්නේ තේරෙනවා. සීතල දැනෙනවා නම් සීතල තේරෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් නිසා බොහෝ විට ආස්වාස ප්‍රසවාස සිද්ධ වෙනවා. මේ ආස්වාස ප්‍රසවාස සිද්ධ වෙන වෙලාවේදී බඩ පිම්බීමක් ඇතිවීමක් සිද්ධ වෙනවා. සමහරක් අයට ඒ හුස්ම ඉහළට යනකොට බඩ පිම්බෙන ආකාරය, හුස්ම පහළට හෙලෙනකොට බඩ හැකිලෙන ආකාරය ප්‍රකට වෙනවා. ඒ කොහොම බැලුවත් කාය අනුපස්සනාව තමයි. කයට තියෙන දැනීම, කයේ සිද්ධ වෙන දේවල්. ඒ කයත් එක්ක හුස්මත් එක්ක අපි එක චිත්තක්ෂණයක් ඉන්නවා. නැත්නම් එක ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් දැනගෙන ප්‍රස්වාසයක් ප්‍රස්වාසයක් වශයෙන් දැනගෙන ඉන්න වෙලාවෙදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනිසංසතිය ඔක්කොම අහනවා. සත්තාන විසුද්ධිය. හිතේ පිරිසුදු භාවයක් ඒ වෙලාවේ තියෙනවා. මොකද මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ කාම අරමුණක් නෙමෙයි. කාමයට අයිති නැති මධ්‍යස්ථ උදාසීන අරමුණක් තමයි ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් බලන වෙලාවෙදී සත්තාන විසුද්ධිය. ඒක කාමයට අයිති නැහැ. ඒක නිසා හිතේ ඒ වෙලාවේ විසුද්ධියකටපත් වෙනවා. පිරිසුදු වෙලා තියෙනවා. ශෝක පරිද්දවාන සමතික්කම. හැඬුම් වැළපොම් මේ ආස්වාස ප්‍රස්වාස එක්ක හිතේට කවදාකවත් ඇති වෙන්නේ. ඒ වෙනුවට අපි අතීතෙ වෙච්ච දේක් කල්පනා කරොත් හැඬුම් වැළපොම්. අනාගතය ගැන හිතනකොට හැඬුම් වැළපොම්. අරය මෙයා ගැන හිතනකොට හැඬුම් වැළපොම්. ඉගෙන මේ හිත බාහිරට යන හැම වෙලාවකම හිතේ තියෙන්නේ නොසන්සුන් ගතියක්, අසහනකාරී ගතියක්, පීඩාකාරී ගතියක්, වෙහෙසකර ගතියක්. ඒවත් එක නිතරම මිනිස්සු හඬමින් වැළපෙමින් තමයි ජීවත් වෙන්නේ. පිරිච්ච ගතියෙන් සන්තෝෂයෙන් එකම එක මනුස්සයෙක්වත් ලෝකේ නැහැ. හැම මනුස්සයම මොන රටේ ජීවත් වුණත් තද බල අසහනයක ආතතියක පීඩාවක් තියෙනවා. පිරිච්ච ගතියෙන් නැහැ. ඒක තමයි ස්වභාවය. හේතු මොකද්ද? බාහිරේ හිත තියෙන්නේ. අවදාන තියෙන තමන් එක නෙමෙයි බාහිර. ඒක නිසා මේ බුදුරණාහසේ සතිය පිහිටවන කෙනාට හම් වෙන ආනිසංස ඒක පිටිපස්සෙන් කියනවා. සතිය පිහිට වෙන නැති කෙනාට නෑ කියලා.
ඉගෙනීම ආනිසංස හම්බෙන්නේ සතිය වඩනකොට නම් ඒකේ තව අර්ථයක් මතුවෙනවා. එහෙම විශේෂයෙන් නොකියුවට සතිය පුරුදු කරන්නේ නැති කට්ටිය, භාවනා නොකරන කට්ටියගේ හිතේ විසුද්ධියක් නැහැ. හිතේ පිරිසුදු භාවයක් නැහැ. මොනහරි කහටක් තියෙනවා. මොනහරි කැකෑරෙන දෙයක් තියෙනවා. ඒ වගේම හැඳුම් වැළපුම් එක්ක ජීවත් වෙනවා. කායික දුක්, මානසික දුක් වලින් පෙළෙනවා. මාර්ග ඥානයකටපත් වෙන තරම් චිත්ත ත්‍ත්වයක් නැහැ. නිවන් දැකීල කොහොමඩක්වත් වෙන්නේ නැහැ. එනි මේ ආනිසංස ලැබෙන්නේ සතිය පිහිටවන කෙනාට. එතකොට තේරෙනවා සතිය වඩන්නේ නැති කට්ටියට ආනිසංස නැහැ කියන්නේ. ඉතින් කොහොම හරි මේ හුස්මත් එක්ක තමන් ඉන්නකොට එකම හුස්මක් හරි සිහියෙන් බලනකොට මේ සත්තාන විසුද්ධියා කියන හිතේ පිරිසුදු භාවය සිද්ධ වෙනවා. සෝක පරිදේව හැඳුම් වැළපුම් නැහැ. කායික දුක්, මානසික දුක් වලින් පීඩා විඳින්නෙක් නෙමෙයි. හොඳට මේ ඉරියව්ව කය සම්බර කරගෙන ඉන්නේ. කය පට්ටල කරගෙන ඉන්නේ. වෙහෙස කර නැති පහසු ඉරියව්වක. ඒකෙන්ද භාවනා කරද්දී පහසු ඉරියව්වකින් වාඩි වෙන්න කියනවා. දළු කඳේ ගැහුවා වගේ අමාරුවෙන් අපහසුවෙන් ඉන්නේ නැතුව හොඳට කය සමබර කරගෙන සැහැල්ලු කරගෙන පහසුවෙන් වාඩි වෙන්න කියනවා. ඒක මෙට්ටයක් පාවිච්චි කරලා හරි බිම හරි පුටුවක් මත හරි හොඳට ඉරියව්ව සම්බර කරගන්න. සැපගෙන දෙන ආසනයක වාඩි වෙන්න කියනවා. සැප දෙන්න කියන්නේ මේ කයට සැප දෙන්න නිදාගෙන ඉන්නව නෙමෙයි. හොඳට ඉරියව්ව සම්බර කරගන්න. පහසු ඉරියව්වක් කරගන්න. කායයට පීඩාවක් නැති කියවුවා. එහෙම ඉන්න ගමන් අර හිතට පීඩාවක් එන්න පුළුවන් අතීතයට ගියොත්, අනාගතයට ගියොත්, අර මේ අතර මෙතනට ගියොත්, දකින්න හෙන දේවල් වලට ගියොත්, ඒකෙන්ද හිතක් ගන්නවා තමන් අතර. ශෝක පරිද්දවාණං සමතික්කම. ශෝක පරිදේ. ඇලුම් ඇලුම් දුක්ඛ දෝමනසාන අත්තංගා. කායික දුක්, මානසික දුක් දැන් බැහැරට ගිහිලා තියෙනවා. ඥායස්ස අධිගමා. මේ වෙලාවේ තමන්ගේ හිත පිරිසිදුයි, කෙලෙස් නැහැ, නිකෙලස් කියලා දන්නවනම් ආනිසංස තියෙනවා. ඒක ඥානයක් කියලා කියනවා. දන්නේ නැත්නම් ඥානයක් නෙවෙයි. මොකද මැණිකලක් මිනිස්සෙක්ගේ කකුලේ හැප්පුණාම ඒ මිනිස්සෙගේ ඇස් පේන්නේ නැත්නම් ඒක මැණික් වුණාට වැඩක් නැහැ. ඒකට මේ මිනිස්සයා කුණුහරුපයක් කියාගෙන යන්න ඉඩ තියෙනවා. ඒක නිසා මැණිකලක පය හැප්පුණත් ඇස් පේන්නේ නැත්නම් වැඩක් නැහැ. ස්පීන මනුෂ්‍යයෙකුට මැනින් කරක පය වැදුනොත් ඒක ආනිසංසයක් ප්‍රතිලාභයක් වෙනවා. ඒකින්ද මේ තමන්ගේ හිත තමන්ලඟ කාවට පස්සේ මේ වෙලාවේ කෙලෙස් නැහැ, සෝක පරිදේව නැහැ, දුක් දුම්නස් නැහැ කියලා දන්නවනම් ඥායස්ස අධිගමනවා. ඒක ඥානය. ඒක ප්‍රඥාවක්. ඒක බුද්ධියටයි කියන්නේ. ඒක කිසිම දැනුමක් නැහැ. අපි මේ හිතන් ඉන්න බුද්ධියේ දැනුම තියෙනවා, කටපාඩම් කරපුවා තියෙනවා, තොරතුරු තියෙන එහෙම දැනුමක් නෙමෙයි බුදුරණාහි කතා කරන්නේ. බුදුරණාහි පෙන්නන හදන ඥානය තුළ කිසිම දැනුමක් නැහැ. ඒක තමයි ඥානය වෙන්නේ. අපි දන්න සියලුම දැනුම අභියෝගයකට ලක් වෙනව භවනාවේ. මොකද ඒ කිසිම දැනුමකින් අසහනයයි වෙන්නේ නැහැ. අසහනය තියෙනකොට තව පොඩ්ඩක් වැඩි වෙන්න නම් පුළුවන්. අඩු වෙන්නේ නැහැ. තණ්හාවට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්. මානීට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්. තණ්හා මාන දිට්ටි වැඩෙන දැනුමක්, ඥානයක්, කුසලතාවයක් තමයි අපිට තියෙන්නේ. ඒක තමයි අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන උපාධි අරගෙන අනිත් අයට ඒ උපාධිම දීලා ඇති කරලා දෙන්න පුළුවන් තරමක් අසහනාතති වැඩි, දුක වැඩි, තණ්හා මාන දිට්ටි වැඩි තත්ත්ව. මේකෙදි තණ්හා මාන දිට්ටි ඇති කරන ඥානයක් දැනුමක් නැහැ ඇතර. මේක දැනගන්න පුළුවන් දෙයක්. ඒක නිසා බුදුරණන් දේශනා කරන මේ බුදුරණන්සේ පෙන්නන ඥානේ දිගේ ඉස්සරහට යනකොට නිවන් දකින්නට කිසිම දැනුමක් නැහැ. ඒක වචනයෙන් ප්‍රකාශයටපත් කරන්න බැරි හින්දා නිවන අනිර්වචනීයයි කියලා කියනවා. සද්භාෂා පරමේශ්වරටත් නිවන ප්‍රකාශ කරන්න බැහැ. ගොඩක් භාෂා දන්නවා. හැබැයි නිවන ගැන කියන්න බැහැ. සෙන් බුද්ධහමෙන්දි කියනවා යමක් සත්‍ය නම් වචනයෙන් ප්‍රකාශයට පත් කරන්න බෑ. වචනයෙන් ප්‍රකාශයට පත් කළ හැකි යමක් වේ නම් ඒක සත්‍ය වෙන්නේ නැහැ. කියලා මේ භාවනාවේදී ඥානයක් වෙන්නේ අපි හිතන් ඉන්න දැනුමක් නෙමෙයි. අපි හිතන් ඉන්න උගත්කමක් නෙමෙයි. ත්‍රිපිටක දැනුමක් නෙමෙයි ඇත්තටම. ත්‍රිපිටක දැනුම පාවිච්චි වුණේ මෙතනට එකගෙන යන්න. බුදුරජාණන්සේට මේ වචන පාවිච්චි කරන්න උනේ මෙතනට එකගෙන යන. එහෙම නැතුව අර වචන කටපාඩම් කරලා වචන කල්පනා කර කර ඉන්නේ නෙමෙයි. දැන් බෞද්ධය කරන්නේ වචන කටපාඩම් කරලා වචන කල්පනා කර කර ඉන්න. අත්දැකීමක් නැහැ. හැබැයි අත්දැකීමේදී වචන නැහැ. ඒකෙහිලා
මේ හිත විසුද්ධියටපත් වුණාම ශෝක පරිදේව අයින් වුණාම දුක් දුම්නස් අයින් වුණාම ඒක දන්නවනම් ඒක ඥානයක් බවට පත් වෙනවා. ඒක තමයි අපිට ස්වයංභූ ඥානයෙන් ඇති වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ ස්වයංභූ ඥානයෙන් දැනගත්තා. බුදුරජාණන් වහන්සේ කවුරක් කියලා දුන්නේ හත්ේ පිටද්දී මේ හිත තමන් වෙතට එනකොට ආස්වාස ප්‍රසවාසයට එනකොට මේ සම්පූර්ණ පිරිසිදු චිත්ත තත්ත්වයක් තියෙන කියලා වෙන කෙනෙක් කියලා දුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. තමන් විසින්ම තේරුම් ගන්න. මෙතන අසහනෙ නැහැ, ආසතිය නැහැ, චිත්ත පීඩා නැහැ, පශ්චාත්තාප නැහැ, දුක් දුම්නස් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ තනියම අවබෝධ කර නිසා ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ හැරෙන්න වෙන කිසිම ශ්‍රාවකයෙකුට ස්වයංභූ ඥානෙ නැහැ. බුදු කෙනෙක්ගෙන් ඇහෙන්න. බුදු කෙනෙක් විස්තර කරලා දෙන්න ඕන. බුදු කෙනෙක් අපිට කියලා දෙන්න ඕනේ නැත්නම් අපි ඒක අගේ කරන්න තරම් ඥානයක් කියලා නෙමෙයි. ඒක හින්ද බුදුරජාණන් වහන්සේ ඒක ගැන කියලා දෙන කතාව වලට කියන්නේ ඥාන කතා කියලා. අපි දැන් ඥාන කතා වල සීනි ගොඩක් තියෙනකනේ. ඒක කාලා ප්‍රේන්තියක් දිහා කතා කර කර ඉන්නවා ඒක. කිසිම බුදුරජාණන් වහන්සේ කතා කරන ඥානෙ නෙමෙයි. ඉතින් ඒක මේකත් ඥාන කතා තමයි. ඒක අපිට තේරෙන්නේ නැහැ බෑ. මොකද අපි දැන් කතාන්තර වෙනේවනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන්න හදන මේ සතිය පිටවන වෙලාවේ නැත්තම් වර්තමාන මොහොතේ මේ තියෙන ආනිසංස. ඒක තේරුම් ගන්න ඥානයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඥායස්ස අධිගමනයි. නිබ්බානස්ස සත්‍ය ක්‍රියාවයි. ඒක දන්නකොට වර්තමාන වශයෙන් විමුක්තියක් තියෙනවා. නිවනක් තියෙනවා. ඒ කියන්නේ නිවන වර්තමානයේ අත්දකින්න පුළුවන් දෙයක්. මෙලෝ යකෙක් හිතන්නේ. යකෙක් නෙමෙයි ඒක මිනිසෙක්වත් හිතන්නේ නැහැ. යක්කට හොරකට හිතාගන්නේ. එකම මානසිකවත් හිතෙන්නේ නැහැ වර්තමානයේ නිවන් දකින චිත්තක්ෂණයක් තියෙනවා. ඒක ශන මාත්‍රය හැබැයි. ශන මාත්‍ර නිවන. එහෙම වර්තමාන වශයෙන් මේ ආනිසංස ටික භුක්ති විඳින එකට කියනවා අර සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ ඉක්මෝල ප්‍රත්‍යක්ෂ ඥානෙකට පත් වෙනවා කියනවා. ධර්මයේදී ප්‍රකාශ වෙන ආකාර ගලා යන ක්‍රම තියෙනවා. ඒකද බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සුතමේ ඥානෙක. සුත්තමේ ඥානෙ කියලා කියන්නේ අහලා දැනගන්නවා. මේමයි සතිය පිටවන්නේ කියලා කියලා දෙනකොට ඒක අහනකොට තේරෙනවනම් සුත්තමේ ඥානෙ තියෙනවා. ඒ තේරුණාට අපිට ඇහුණාට කෙනෙක් එකපාරටම බාරගන්න කැමති වෙන්නේ නැහැ. يعني කයි යාගේ තර්ක ඥානෙට දාලා බලනවා. මේ මගේ හිත මගේ ළඟට ගත්තාම ඇත්තටම අසහනෙ අයින් වෙනවද? ආතතිය අයින් වෙනවද? කියලා නිකන් තර්කයට දාලා බලනවා ඇත්ත තමයි. මගේ හිත මගේ ළඟට ගත්තොත් මේ මොහොතේ ගෙනාවත් අතීතෙන් නම් නිදහස් වෙනවා. අනාගතෙන්නුත් නිදහස් වෙනවා. වෙන කෙනෙක් කෙනෙකුත් නිදහස් වෙනවා. වෙන තැනකෙනුත් නිදහස් වෙනවා කියලා තර්ක ඥානෙට දාලා කල්පනා කරලා බලත හැකියි. හැබැයි ප්‍රත්‍යක්ෂ නෙමෙයි ධර්මයේ කතා කරන්නේ. අහපු දෙය තමන් නිකන් තමන්ගේ ඒකට කියන්නේ තම තම නැන පමණින් දැනගන්නවා කියලා. ඒ තමන්ගේ මොළ ධාතුවට අනුව තමයි තේරෙන්නේ. ඒ හැමෝටම තේරෙන්නේ නැහැ. සමහර කයක කියනකොටම ඒක හුලඟ යනවා. මොළම දෙයක්ක් තේරෙන්නේ. මෙතරම් තියෙන ගොඩක් අය. ඒකට ඒක වලට බණ කියාගෙන යනකොට උත නිින්ද යන ඇත්තටම. හැම එකක් ගැටඩක් නැහැනේ. තේරෙන්නේ නැහැනේ. ඉතින් මේ අහඟගෙන ඉන්නකොට සමහරක් අයද නිකන් තේරෙනව මොනවද කියනවා තමයි කියලා. දැන් නිකන් තර්ක ඥානෙට බලනකොට චින්තාමය ඥානෙ කියලා කියනවා. අහණේකට කියන සුත්තමේ ඥානය තමයි කල්පනා කරලා බලලා තේරුම් ගන්නකොට චින්තාමය ඥානෙ කියලා කියන්නේ. ඊට පස්සේ ආ මේ අහපු දෙය ක්‍රියාවත් කරන්න හිතනොත් ඇත්තටම මමත් බලකම් බැල වාඩි වෙන්න ඕනේ, උඩුකය දිලි කර ගන්න ඕනේ, හතිය පිටව ගන්න ඕනේ කියලා තමන් කරලා තමන් හිත තමන් ළඟට ගත්ත වෙලාව තියෙනවනේ. ආ මේකට කියනවා ප්‍රත්‍යක්ෂ ඥාන. සුත්තමේ, චින්තාමේ ප්‍රත්‍යක්ෂ. ඒකද ප්‍රත්‍යක්ෂ වෙන වෙලාව තමයි තමන් භාවනා කරන වෙලාව. එහෙම නැත්තම් කිසිම බණක් බුදුරජාණන් වහන්සේට අයිති දන්නේ නැහැ, තමන්ට අයිති වෙන්නේ නැහැ. මේ තරම් අපි බණ අහන කට්ටිය. සෑහෙන බණ අහන. ඒ ඇහුවට කවමදාකවත් අපි මේ පළගම් බඳ වාගෙන උඩුගය නිදු කරගෙන සතිය පිටවන්න ඕනේ. සතිය පිටවන්න කියන්නේ මේකයි කියලා දන්නේ නැහැ. දන්නවනම් ලොකු ජයග්‍රහණයක්. මේ ජීවිතේ ලැබපු විනාක ඇත්තට. ඒක වාග්යක්. ඒක ඇහෙනවනම් සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණී ලැබිලා තියෙනවා. මේ තමන්ටත් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. ඒකින්ද සෝතාපට්ඨියංග හතරක් දේශනා කරනවා. කෙනෙක් සෝවාන් වෙන්නේ නිවන් දකින්න අංග හතරක් සම්පූර්ණ වෙන්න ඕන කියනවා. එකක් කියන්නේ කල්යාණ මිත්‍ර ශ්‍රේණි.
දෙවෙනියට කියන්නේ සද්ධර්මස්සවණය. ඒ දෙක බාහිරින් ලැබෙන දේවල්. තමන් තුල අංග දෙකක් දිනු වෙන ඕන කියලා කියනවා. ඒ බණ ඇහුනට යෝනිසෝ මනසිකාරී තියෙනවා. නොනුවණින් විමසනවා නෙමෙයි නුවණින් විමසීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්ති. තමන් තුල එකක් තියෙන්න ඕනේ. තමන් භාවනා කරන්න ඕනේ. එහෙම ඇහුනට බාහිරින් සත්පුරුෂයෙ මුණ ගැහුනට ඒක ප්‍රතිපල ප්‍රතිඵලයක් හම්බෙන්නේ නැහැ තමන්ට. ප්‍රතිපල හම්බෙන්නේ නම් ඒ අහම්පු ටික තේරෙන්න ඕනේ. යෝනිසෝ මනස නුවණින් කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමන් භාවනා කරන්න. ඉතින් ඒක එක පැත්තකට එක විග්‍රහයක් විදිහට බුදුරජාණන්සේ පෙන්වලා දෙනවා සෝතාපට්ටි අංග කියලා. ඉතින් මේ සත්‍ය වඩන කොටත් ඕකම තමයි වෙන්නේ. අපි අහපු දේ තමන් වශයෙන් ක්‍රියාවක් කරනවා. එතකොට මට කොච්චරක් මගෙත් එක්ක හුස්ම රැලි කීයක් එක්ක මානසිකයෙන් ඉන්න පුළුවන්. එතකොට අර ඇති වෙච්ච විසුද්ධිය ශෝක පරිදේව නැති ගතිය අසහන ආතති අයින් වෙච්ච ගතිය වැඩි වෙන පටන් ගන්නවා. ඕක බුදුරණන් දේශනා කරන මේ ඉඳගෙන විතරක් නෙමෙයි ප්‍රධාන ඉරියව් හතරක සත්‍ය පුරුදු කරන්න පුළුවන්. ඉඳගෙනත් පුළුවන්. ඇවිදින ගමනක් පුළුවන්. හිටගෙනත් පුළුවන්. ඇඳගෙන ඉඳාගෙනත් පුළුවන්. මේක කර්ණීයමෙත් සූත්‍රයේදී බුදුරණන් දේශනා කරන්නේ පිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිත. ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහරං ඉද මාවං කියන. පිට්ටං හිටගෙන ඉන්නකොට චරං ඇවිදිනකොට තිත්තං චරං නිසින්නෝවා ඉඳගෙන ඉන්නකොට සයනෝ ඇඳක බිම හෝ වැතිරිලා යාවතස්ස විගතනිද්ද යාවතස්ස විගතනිද්ද යන්තාක් නින්දට වැටෙන තෙක් ඒතන් සතින් අදිත්තේ සතිය අදිස්ථාන කරගන්න කියලා කියනවා සතියින් ඉන්න කියලා කියන්නේ ඒක බ්‍රහ්ම විහරණයක් කියලා කියනවා බ්‍රහ්මයා කියන්නේ දෙවැන්නෙක් නෑ කියන එක අපි නිතරම දෙවැන්නෙක් එක්ක සම්බන්ධයි කවුරු හරි යානුකමට මේ තියාගෙන ඉන්නේ. දෙවෙන්නේ නැති එකට කියනවා බ්‍රහ්මයක් කියලා. බ්‍රහ්ම විහරණය. ඉතින් බ්‍රහ්ම විහරණය හරි අමාරුයි අපිට නිතරම දෙවැන්නේ කොහොනේ පන්සල්ලාවක් කවුරු හරි යානුවක් සෙට් කරගන්න. මේ සෙට් කරගෙන අර දෙවැන්නේ එක්ක තමයි කටයුතු කරන්නේ. මේ සාමාන්‍ය පින්කම් කරන්න කියනවා ආනිසංශයක් විදිහට බොහෝ කට්ටි එකතු කරගත්තොත් පරිවාර සම්පත්‍ය හම්බුනවා. පරිවාස සම්පත්‍ය හම්බුණා කියන්නේ කොහොටක නිවන් දකින්න බෑ කියන්නේ. ඥානමය ධර්මයේ පුදුම විදිහට හැප්පෙන්නක් කියන්නේ. ඒක මේ හිතලා හැප්පෙනවා හම්බනවා නෙමෙයි. ඉතින් බැලුවාම තේරෙනවා හරියට ඌරස් කරා. මේක බ්‍රහ්ම විහරණයක් නම් දෙවන්නේ නැහැ. හැබැයි අපි පරිවාර සම්පත්‍යක් අපේක්ෂා කරගෙන බොහෝ ජනයා කුලය ඇසුරු කරන්න පින්කම් කරනවා. ඉංගම් කරන්න මම මේ කියන්නේ මේ භාවනාවත් එක්ක තියෙන හුරස් පරස් ගතිය. මේ පරිවාර සම්පත්‍ය හම්බේ. හැබැයි ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. කවුරු ලැයින පිටර තට්ටු කරා. තේ ටිකක් බොන්න යන්කෝ. බත් ටිකක් කන්න යන්කෝ. ආවල් වැඩේට යන්කෝ කියලා නිසැකම කවුරු ලැයින පිටර තට්ටු කරනවා. ඇස් දෙක වහගෙන විවේක වෙන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේකෙදි බුදුරජාණන් වහන්සේ මේ භාවනා පැත්තට යනකොට ආධ්‍යාත්මික පැත්තට යනකොට ඒකචාර තනිම හැසිරෙනවා කියලා කියන්නේ. කග්ග විසාන සූත්‍රයේදී ගාථා 40 ගණක් තියෙනවා. ඒකෝ කග්ග විසානක අවසාන පදේ ඉඳ කරන්නේ ඕකේ. කඟ වේලන්නේ තනි අඟ වගේ තනිම හැසිරෙන්නේ කියලා කියන්නේ. ඒක ආධ්‍යාත්මික ජීවිතයට වැදගත්. මොකද අර දෙවෙනෙක් සම්බන්ධ වුණොත් මේ තමන් එක්ක තමන් තින්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි බොහෝ පිරිසක් ඇසුරු කරනවා. එහෙම පිරිසක් එක්ක ඉන්නවා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ ධනසන්දනිකාම් කියලා කියනවා. බොහෝ ජනයා කුලය ඇසුරු කරමින් වාසය කරනවා. හැබැයි එහෙම කෙනෙක් වුණත් මේ භවනා කරන්න ඇවිල්ලා ඒ ලැබෙන උපදෙස් ටික හොඳට අහගෙන ක්‍රියාවත් වෙනකොට තනි පංගලමට යනවා. මොකද දෙවැන්නේක් නැහැ මම දැන් මෙතන කියන තැනට එනකොට. ළමෙක් ළඟ හිටියත් අම්මා තාත්තෙන් කාවත් කාත් එක්ක හිටියත් මේ තමන් පළඟම් බැඳ වාඩි වෙලා උඩුකය ඍජු කරගෙන සතිය පිටවන වෙලාවෙදී දෙවැන්නේක් නැහැ. මුළු ලෝකයක් අමතක කළා වෙනවා. ගමන් රටක් අමතක කළා වෙනවා. බුදුරණා දේශනා කරන මුළු ලෝකයක් දන් දීම පින සිද්ධ වෙනවා. ඒකයි භාවනාවේදී ආනිසංශ කියන්න බෑ කියලා කියන්නේ. අකුණු සැලන් ගන්න කාලයක් භාවනා කරොත් ආනිසංශ කියන්න බෑ. හැම පින්කම් කරනම ආනිසංශ රහිතවක් කියන බුදුරණා. මේ භාවනාවට ආනිසංශ කියන්න බෑ. මොකද ඒක ලෝකයක් දන් දීම හා සමානයි. අපි මේ දන් දෙනවා ඇත්තටම
අපි ළඟ තියෙන ධනෙ ඉතාම සල්ප කොටසක් දෙන්න. උදාහරණ දේවල් අපි අල්ල බදාගෙන ඉන්නේ. ගේවල් ඉඩම් දරුවෝ මොනුපුරු මිනිපිරිය යාන වාහන ගොඩාක් අපි අල්ල බදාගෙන ඉන්නේ. මේ ටික ඔක්කොම අමතක කරන්න නැතුව සත්‍ය පිටවන්න බෑ. දැන් සත්‍ය පිටින වෙලාවේ මොනම දෙයක් ගැන මතකයක්වත් දෙන්නේ නැහැ. ඒකෙන් අපි සම්පූර්ණයෙන්ම මේ සියල්ල අතහරින වෙලාව තමයි මම මගෙත් එක්ක ඉන්න වෙලාව. ඒක බුදුරණන් දේශනා කරන්නේ අර අරණ්‍යගත වෙන එක, රුක්ක මූලගත වෙන එක, ශුන්‍යාගාරගත වෙන එක, වස්තුකාමයෙන් අයින් වීමක් කියන්නේ. කාම වස්තුන්ගෙන් නික්මෙනවා. දරුවෝ ගේවල් ඉඳන් කරා මේ ටික දාන භාවනා මධ්‍යස්ථානට එනවා. දැන් වස්තුකාමයෙන් අයින් වුණාට ක්ලේශකාමේ තියෙනවා. ක්ලේශකාමේ කියලා කියන්නේ කාම වස්තුන් ගැන තියෙන මතකය. දරුවෝ ගැන, මොනපුරු මිනිපිරියෝ ගැන, ගේවල් ඉඳන් ගැන, වගකීම් ගැන, වෙච්ච දේවල් ගැන, කරන්න තියෙන දේවල් ගැන, අරයම යා ගැන මේ හිතේ තියෙන මතකයන්ට කියන්නේ ක්ලේශකාමය කියලා. ඉතින් මේ වස්තුකාමයේ අයින් කරාට ක්ලේශකාමයේ අයින් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒක අයින් වෙන වෙලාව තමයි සතිය පිටු වෙලා. මම දැන් මෙතන. කියලා මගේ හිත මගේ කයට අරගෙන මගෙත් එක්ක හුස්මත් එක්ක ආගෙන. ඒතකොට වස්තුකාමයක් නැහැ, ක්ලේශකාමයක් නැහැ. කාම වස්තුන්ගෙන් අයින් වෙලා තියෙන්නේ වස්තුකාමයන් ගැන මතකයක්වත් නැති එක තමයි ක්ලේශකාමී නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි හැම වෙලාවකම දන් දුන්නට ඉතාම ස්වල්ප ප්‍රමාණයක් දෙන්න. අනිත් ඔක්කොම අල්ලම දාගෙන ඉන්න. හැබැයි එහෙම කෙනෙක් වුණත් ඒ ඔක්කොම ටික අතහරිනවා. අතහැරෙනවා ඉබේටම සතිය පිටවන වෙලාව. මොකද සක්මණකදිත් වෙනවා. මේ පියවරක් පාසම මම දැන් ඇවිදිනවා කියන එක හිත තියෙනකොට වම තියද්දි වම, දකුණ තියද්දි දකුණ කියලා අපි මේ වෙලාවේ මුළු මුදුන් ටික ඔක්කොම දාන්න. සියලු කාම වස්තු අපි අමතක කරලා. අමතක වෙනවා. ඒකින්ද ලෝකයක් දන් දීමට සමානයි සත්‍ය පිටුන චිත්තක්ෂණ. ඒක නිසාම ආනිසංස කියන්න බෑ කියලා. ඒ තරම් ආනිසංස. ඉතින් හිතන්නකො පියවර පහක් වම තියද්දිවා. දකුණ තියද්දි දකුණ කියලා. සිහින් තියාගත්තොත් මේක හයක් හතක් අටක් කරොත් අපි දන්නේ නැතුවට සියලු කාම වස්තු අමතකයි. ඉතින් කාමයේ හරහා ඉන්න තියෙන සියලු දුක නැහැ. සියලු අසහන නැහැ. සියලු ආතතිය ඒ චිත්තක්ෂණේ නැහැ. නැත්නම් ඒ පීවර කීපය තුල නැහැ. උස්මරේල කීපය තුල නැහැ. තමන් තමන් එක්ක ඉන්න වෙලාව තුල නැහැ. ඒක ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිලාභය. දැන් භාවනා කරන පස්සෙන් වෙන එකක් නෙමෙයි. ඉබලෙම අර කාම වස්තුන්ගේ හිත නිදහස. කාමයන්ගේ හිත අයින් වෙනවා. ඉතින් ඒක නිසා මේ මොහොතේ ආනිසංසල්පේ. ඒකයි මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. සාන්දෘෂ්ටික ප්‍රතිලාභ භාවනාව තියෙනවා. විශේෂයෙන් සතිපට්ඨාන භාවනාවේදී ඉතන ඉතන ආනිසංසම්. ඒකින්ද ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියන්නේ. අඛාලිකයි කියන මොන කාලික භාවනා කරත් මේක වළක්වන්න බෑ. ඒ කියන්නේ කාලය වෙනස් වුණාට ධර්මයේ එහෙම එක්ස්පයර් වෙන්නේ නැහැ. කාලේ ඉවරයක් වෙන්නේ නැහැ. ඒ ඉපස්සේ ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් වාඩිලා සත්‍ය පිටවන්න. වාට මේකේ ප්‍රතිලාභයක් තියෙනවද නැත්තම් කරන්න බෑ ඇත්තට. එහෙම නැතු මේ දනුපන්දේ ගෙවුවා වගේ ඊර ගෙදරක දැම්මා වගේ පීඩාවක් නම් භාවනාව කරන්න ඕනේ. මේ කරන්නකොට පීඩාවක් වෙන්න ඉඩ තියෙනවා මේක දන්නේ නැති නිසා. තේරෙන්නේ නැති නිසා. ඒකින්ද තමයි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකින්ද තමයි කමඨාන් සුද්ධ කරන්නේ. ඒකින්ද තමයි එකට අදාළ බණක් කියන්නේ. එතකොට තේරෙනවා මම මේ කරන දේ ප්‍රතිගාමී දැන් මට හම්බු. එතනදිම වර්තමාන වශයෙන් ඕන කෙනෙකුට ඇවිත් වාඩි වෙලා බලන්න කියන්න පුළුවන්. ඒක යාට තමන්ගේ හිත තමන් ළඟට ගන්න තරමට බාහිරින් එන ආසන ආතති නැහැ. ඒක හොඳට වරුදු කරගත්ත කෙනාට සත්‍ය පිහිටවන එක තමන් තමන් එක්ක ඉන්න එක සතුටක් වෙනවා. සැපයක් වෙනවා. විවේකයක් වෙනවා. ඒක ඒ වෙලාවෙම හම්බෙනවා ඇත්තට. අදකම තහන් සුද්ධ කරද්දී මේ සත්‍ය පිහිටවද්දී හිත විවේක වෙනවා, සැහැල්ලු වෙනවා. කය ගැන වෙහෙස නැති වෙනවා කියන එක වලින් කියන්නේ. හැබැයි ඒකේ තනතුරටත් වර්ධනය කරගන්න ඕක දිගින් ඉස්සරහට යන්න ඕකම කරන්න කියන එක කියන්නේ. නැත්නම් ඒක එච්චර ආනිසං සම්පල දෙයිති වෙන මොකක් හරි ජප මන්ත්‍රයක් මතුරන්නද, නවගුණ වැලක් කරපවන්නද, ගෙජ්ජි හොල්ලන්නද, මල්ලට්ටි පාස් කරන්නද නම් මනක් කියලා ප්‍රශ්න. ආනිසංස තියෙද්දි ඊතරම් අපිට තේරෙන්නේ නැහැ. හිතන්නකො කවුරු හරි බුදු වෙන්න හිතනවා නම් බුදු වෙයිද කියලා. ඒක සුවෙන් වුණානේ තේරුම් ගන්න බැහැ මේ කියලා තේරෙන්නේ නෑ. කණේ තියලා කිව්වත් තේරෙන්නේ නෑ. ඒ සෑහෙන කාලයක් යනවා. ඒත් යන්නේ කොහෙද මල්ලි කොල්ල වගේ.
ඒ බල්ලගෙන කියද්දි මැක්ක ගැන කතා කරනවා වගේ කොහොමද කර බහුද්දයට ඇහෙන්නේ සතිය තේරෙන්නේම නැහැ ඇහෙන්නේම නැහැ දන්නවද දන්නේ නැහැ මැක්කගේ කතාව රටි දන්නවද දන්නේ නැනේ ඒක දන්නේ නැහැ ඉතින් කොහොමද වැඩක් කරන්නේ මැක්කගේ කතාව වෙනම කියලා දෙන්න ඕනේ ඒක හරියට දැන් ටීචර් කෙනෙක් ළමයාට කිව්වලු මේ ළමයා මේ මැක්ක බල්ලගෙන රචනයක් කියන්න ඉතින් බල්ලගෙන රචනයක් කියන්න කිව්වට පස්සේ ළමයා කියන්න පටන් ගත්තලු බල්ලට කන් දෙකක් තියෙනවා බල්ලට කකුල් හතරක් තියෙනවා උඩ නැට්ටක් තියෙනවා උගේ ඇඟේ මැක්කෝ ඉන්නවා මැක්කරත් පාටයි මැක්කට ඇස් දෙකක් තියෙනවා මැක්කට කකුල් ගොඩාක් තියෙනවා කියලා දැන් මැක්ක ගැන තියෙනවා ඉතින් අර බල්ලගෙන දුට්ටයි ඊට පස්සේ මැක්ක ගැන කියලා තියෙනවා ඊනල් ටීචර් පොත බලුවාම ටීචර් කෝල් ළමයට නෑ ඔයා මේ මැක්ක ගැන ගොඩක් කියලා දෙන්නේ මට මේ මැක්ක ගැන නෙමෙයි දැනගන්න ඕනේ ඇත්තටම බල්ලගෙන ඔයා මේ බල්ලගෙන කියන්නේ ආන්ටිසි කියලා ආයි පොත අරන් ගියාද ඊට පස්සේ ආයි නිරලු බල්ලට කකුල් හතරක් තියෙනවා උට නැට්ටක් තියෙනවා උට රන් දෙකක් තියෙනවා උගේ ඇඟේ මැක්කෝ ඉන්නවා මැක්කට පාටයි මැක්කට කකුල් ගොඩාක් තියෙනවා උට ඇස් දෙකක් තියෙනවා කියලා ආයි දෙයි ටීචර් වැළවලු වැඩි හරියන්නේ නැහැ කියලා කතා මාරු කරලා ඊට ගොන එන හාවගෙන ගියන් එන්න කොහාට ඊට පස්සේ නිවල ළමයා ආවට දිගේ කන් දෙකක් තියෙනවා උට කකුල් හතරක් තියෙනවා උටත් නැට්ටක් තියෙනවා උගේ ඇඟෙත් මැක්කෝ ඉන්න පුළුවන් මැක්කෝ හිටියොත් තියෙනවා මැක්කට පාටයි මැක්කට කකුල් ගොඩාක් තියෙනවා කියලා මැක්කගෙන ගියා කොච්චර ගතිය කියලා දුන්නත් උපාද ගන්නට ආයි අර නැක්කද සීන් එක තමයි ආයි ආන වටින පින්කමක් කරාම කොහොමද යකමන්තරයක් මතුවුවාම කොහොමද නැවගුළු කරපුවාම කොහොමද කිය ආයි අර නැක්කගෙන ආනවා වගේ නැති ඇන්නේ ඇත්ත එහෙනම් ස්වයන් බුදුහාමුදුරේ හැබැයි ස්වයන් බුඥානෙන් තමයි මේක තේරුම් ගන්න අපිට කියලා තේරෙන්නේ නැහැ කොහොමද හිතාගන්නේ කොහෙද මේ කියලා තේරෙනවා නම් එච්චර කල් අධික වැඩක් නෙමෙයි මේක. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන දවස් 7යි කියලා. දවස් 7ෙන් නිවන් දකින්න පුළුවන්. සෝවාන් වෙන්න පුළුවන්. දැන් අවුරුදු ගානක් ගත වෙලා තාම අතී තේරෙන්නේ නැහැ. මේක කියලා දුන්නත් කොච්චර අපි ගන්න යනවද? කොච්චර අපි පාර තියෙද්දි දැස හොඳට පෙනෙද්දි බැදි වෙල යනවද? ඉතින් ඒක නිසා ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක ඥානෙට යයි තියෙන්නේ. සරලයි හරිම විදුයි හරිම ගැඹුරුයි මොනක්වත් නැහැ මේ කාටෝ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ අත්දකින්න තියෙන හැබැයි ඒක අපිට තේරෙන්නේ එහෙම වර්තමාන මොහොතට ආවට පස්සේ තියෙන නිකලස් බව හැම මිනිසෙකම අත්දකින්න ඒකින්ද මනුස්සකමේ පිටරෙන් ආසිත ભેදයක් නැහැ ජාති ભેදයක් ආගම් ભેදයක් කුල ભેදයක් නිකාය ભેදයක් මේ මොනම ભેදයක්වත් බුදුරණාහිසේට මනුෂ්‍ය සම්බන්ධයෙන් නැහැ. ඒකෙන් බුදුරණාහිසේ මහාන කරද්දී මෙයා මේ රොඩි කුලෙන්ද මේ බ්‍රාහ්මණ කුලෙන්ද කියලා හොයලා බලන්නේ නැහැ. ආවන සාසනයේට අව වුණා තියෙනවන මාර්ගය. ඊට පස්සේ සමාන තැනකට වැටෙනවා. ඒකට උපමාවක් දෙන්නේ ගංගා, අචිරවතී, යමුනා, සරළු කියන නොයෙ ගංගා වලින් ගිහිල්ලා වතුර මොහොතට වැටෙනවා. මොහොතට වැටෙන වෙලාවෙදී මේ ගඟේ නම දිය වෙනවා. ගඟේ අනන්‍යතාවය නැති වෙනවා. ඒකේ බුදුරණාහිසේ ශාසනයට ආවට පස්සේ සතිය කියලා දෙනවා. සතිය කියලා දුන්නාට පස්සේ අර සියලු අනන්‍යතාවය. මෙයා ගෑන කෙනෙක්ද, මෙයා පිරිමි කෙනෙක්ද, මෙයා විහිද, මෙයා පැවිදිද කියලා සතිය පිළිහිටවන චිත්තක් වෙන්නේ නැහැ. එතකොට කියනවා ධර්ම ඥාතිත්වයක් යනවා. ධර්මය වශයෙන් සමානයි. දෙවිට ඇවිදින එකේ අත්දැකීම බලන්න. මේ අධ්‍යක්ෂක ගෑන් කෙනෙකුට පිරිමි කෙනෙකුට උගත් කෙනෙකුට නෝගත් කෙනෙකුට බෞද්ධයෙකුට අබෞද්ධයෙකුට කියලා කිසිම ભેදයක් නැහැ. ඒකෙන් තමයි සතිය කියලා දෙනවා සතිපාසලේදී හැම කෙනෙකුට. මේක හොඳටම ප්‍රයෝජන ගන්නෙ ඇත්තටම බෞද්ධයෝ නෙමෙයි. බෞද්ධයෝ කොටක් දේවල් වල හිර වෙලා ඉන්නේ. කවමදාකත් එළියට එන්න පුළුවන් දැනක නෙමෙයි. හැබැයි අබෞද්ධ මිනිසයාට මනුස්සකම තියෙනවා. මිනිස්සෙක්යා කිසිම ප්‍රශ්නයක් නැහැ. සත්‍ය පිටාන කිසිම බාධාවක් නැහැ. යාක අනම් මනම් තොරතුරුත් නැහැ. මයින්ඩ් එක පුල් වෙලා නැහැ. ඉගෙන මයින්ඩ්ෆුල්නස් කියලා දෙන්න ලේසි. ඉගෙන හොඳටම සත්‍ය පුරුදු කරන්නේ දැන් කට්ටි. හින්දු කට්ටි, කතෝලික කට්ටි, මුස්ලිම් කට්ටි. මම 2016 ඉඳලා යනවා සත්‍ය පාසල කරන්න ලංකාව පුරා. ඇත්තටම මම ඕස්ට්‍රේලියාවේ අපේක පාඩු. ලංකාවේ පාඩු. ලකුසානන්සි කීයෙන් දාවේ උඹ ගිල්ල රවුමක් ගාලා හරින් කිව්ව එකෙන් දාන්නේ ඇත්තටම පාඩු.
ළමයි 200ක් ගුරුවරු 300ක් වන්දනාගාර 40කට වයින්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල විද්‍යාපීඨ හැම තැනම යනවා යාම යාපනයේ ත්‍රිකුණාමලයේ කිල්ල කියම් පාර යනකොට ඔක්කොම දෙමළ ගොඩාක් අය මුස්ලිම් තියෙන මීගම් මහලාවත පුත්තලම යනකොට කතෝලික කිසිම ભેදයක් නැහැ හොද්දට සතිය පුරුදු කරනවා මොනම දැනුමක්වත් නැහැ ඒකට හරියටම ප්‍රශ්නෙට උත්තර මේක කරන්න ගොම කරන කරලා උත්තර දෙක හරිම රිපිරි හරිම කෙටි ඒගොල්ලොත් එක ගොඩාක් යනම් මන විස්තර අවශ්‍යත් නැහැ ඒතර ඒගොල්ලන්ට මේ කිසිම තොරතුරක් නැහැ අලුත් ළමයිටත් හරියනවා ළමයි නම් කිසිම જાතියක් වශයෙන් බෙදන්නේ නැහැ මෙන්න මේ වගේ ළමයි ඉන්නවනම් උදේට හරියනවා සතිය කියලා මොකද අර ලොකු අය තරම් දැනුමේ මේ සවුත් වෙලා නැහැ ඒක නිසා ඒගොල්ලන්ගේ මනස බොහොම පැහැදිලි කියලා දෙනකොට ඒක කරලා යා බලන ඇත්තටම මට මේකෙන් ප්‍රතිලාභයක් තියෙනවා අර එලිහිටි වගේ කියන්නම් වාලේ ඔහි කරගෙන යන්නේ නැහැ එලිහිටි ඔහි කරගෙන යනවානේ සම්ප්‍රදායක හරි ආමුදුරු කියනින්ද හරි මොකක් හරි නිසා මේ කරගෙන යනවා ප්‍රතිලාභ ගැන එච්චරම තේරුමක් නැහැ දෙන්නම් කාසියකට හරි කරනවා වා මේක කරන්නකො වාසියක් වෙනකොම කරගෙන යනවා හැබැයි වෙනත් જાති සුද්ධ ජාතික මිනිසුත් තියෙනවා සුද්ධොත්පත් බෑනේ දැන් ඔයා මේක කරන්න පස්සේ යන්න ඕනකොට ඒක හරියටම බලන මේ දැන් කරන දේෙන් දැන් ප්‍රතිලාභයක් තියෙනවා ඒ හින්දා මේ මිනිස්සුන්ගේ මොකද්ද තියෙන ඇත්තටම මේ බුද්ධිය මොකද්ද තේරුමක් තියෙනව නැතුනේ අපි වගේ කියන එක කරන්නේ මේ කොහොමනම් අපි එහෙම කරනවා ඉතින් කොහොම හරි මේ එහෙම කරන කෙනෙක් උනත් නැති කෙනෙක් උනත් සතිය පිටුන වෙලාදී හොඳ පිළිසුත් තත්යකට එනවා සමාන තත්යකට එනවා මනුෂ්‍යකමට වැටෙන. ඉතින් දැන් මනුෂ්‍යකමට වැටෙන වෙලාව තමයි සතිය පිටුන වෙලා. එතන පම්බු බේරුවක් නෑ. ඔක බුදුරැන් ආශ්‍රේ අඟුලිමාලට කියලා දෙනකොට අඟුලිමාල 1000 ගාන කපලා දෙහිටි කියලා බැලුවෙත් නෑ. ඒක අදාළ නෑ බුදුරැන් ආශ්‍රේට ඒ පිළින්නේ මිනිස්සු විතරයි. ගෑනුදු පිළිමිද නිකායද සුදුද කවිද කුලේ මොකද්ද කියන්නේ. බුදුරැන් ආශ්‍රේට කවුරු හම් වුණත් බුදුරැන් ආශ්‍රේ බලන්නේ ඒක මිනිස්සෙක් නම් තිරිසංගත සතෙක් නෙමෙයි නම් මේ වැඩි කොට දාන්න පුළුවන්. මේ අඟුලිමාල ආවේ බුදුරැන් ආශ්‍රේකින් බණ අහන්නත් නෙමෙයි. මල්ලට්ටිය පූජා කරන්නත් නෙමෙයි. මේ වෙන බලාපොරොත්තුකින් දුවගෙන දුවගෙන යන අඟුලිමාල. බුදුරැන් ආශ්‍රේකින් පිටිපස්සේ පන්නේගෙන ගිහිල්ලා නැවතියන් සමනය කියලා කිව්වා. බුදුරැන් ආශ්‍රේ ඇවිදින ගමන් කියනවා මම නැවතිලා ඉන්නේ ඔබ කැමති නම් නැවතියන්. ඉතින් මෙයා මේ සාමාන්‍ය පස්කම් කෙනෙක් වගේ නෙමෙයි ඇත්තටම. නිසා භාමුකාචාර්යවරයගේ උතුම් ගෝලයක් උතුම් මිත්‍රයක් ටියුබ් ලයිට් එකක් නෙමෙයි මෙයා කල්පනා කරන මේ ශ්‍රමණයා යන ගමන නැවතුණා කියන්නේ මොකක්ද ඒක යාට ටච් වෙන්නේ මේ මම නැවතිලා ඉන්නේ ඔබ නැවතියන් කිව්වා බුදුරජාණන් වහන්සේ ඔබයි දුවන්නේ මම නැවතිලා ඉන්නේ මේ කිව්වේ යන ගමන ආනෝ ඔබ වහන්සේ නැවතුණා කියන්නේ මොකක්ද මේ යන ගමන බුදුරජාණන් වහන්සේ කොහොම අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරන එක නැවතුණා මම අනාගතේ ඉලක්ක හඹාගෙන යන එක නැවතුණා මම මේ ඇවිදින කත් එක නැවතිලා ඉන්නේ උඹේ දුවන්නේ උඹ නැවතියන් කිව්වා අඟුලිමාල නැවතුනේ කියලා ගත්තා ඒක අඟුලිමාලට තේරුණාට හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙයි කියලා කවමදාකත් තේරෙන්නේ ඒකෙන්ද අපිට බුදු කෙනෙක් හම්බුණාට නැවතියන් කිව්වොත් තේරෙයි එයි අපි දුවන්නේ මල්වට්ටියක් අරගෙන අට පිළිකර කරගෙන මේ කරගෙන යනකොට නැවතියන් උපාත ගම්ම මම නැවතිලා ඉන්නේ කිව්වොත් මොකද වෙන්නේ ආයෙ උගුල ඇහිලේ පන්තල් එන්න එපා කියලාද කියන්නේ මල් පූජා කරපු පෞසේ දෙනවද ඇයි උපාන්තේ එහෙම කියන්නේ එන්න මේ පාඩේ බුදුහාමුදුරු ටීපි කියපු මොඩගම් කිය නොකේටි නම් යන්නේ කියලා දුනවා මහනවස ප්‍රශ්න ටිකක් එන්නේ අඟුලි වල මීටරයක් කියන තේරෙනවා මේ ලාම් දෙනවා කියන්නේ ඉතින් අපි මේ සක්මන් කරන වෙලාවේදී අර බුදුහාමුදුරු නැවතුනා වගේ තමයි මේ ඇවිදින වෙලාවේදී ඇවිදින එකත් එක්ක ඉන්නවා. එයා කෙලවරදී මට මේක හම්බෙන්න ඕනි කියලා එකකුත් නැහැ. මම මේ ඇවිදින එක ගැන මාන්නෙකුත් නැහැ. එමෙ මම මේ ඇවිදින ගමන් මම මේ ධ්‍යානෙක ඉන්නේ. මම මේ ඥානෙක ඉන්නේ. මම මේ සුවාන්දලා ඉන්නේ කියලා කල්පනා කරනවනම් ඇවිදින එක මන්නා. ඒකට මාන්නයක් තියෙනවා. එයා කෙලවරදී මට මොනවාරි හම්බෙනවා කියලා හිතාගෙන ඇවිදිනවනම් තණ්හාවක් තියෙනවා. එහෙම නැතුව ඇවිදින එකත් එක්ක පූර්ණ වශයෙන් ඉන්නකොට තණ්හාවක් නැහැ මාන්නයක් නැහැ මේ තණ්හාවක් නැති මාන්නයක් නැති මේ ඇවිදින වෙලාවේදී ඇවිදින එක දැනගන්නවා කියන එක කොහොමද අපිට තේරෙන්නේ
කොහොමද ඒක අපි අර්ථකථනය කරන්නේ කොහොමද අපි කෙනෙකුට ප්‍රකාශ කරන්නේ මේක මට මෙහෙම එකක් හම්බ වෙනවා කියන්න බෑනේ ඔය අත්දකින්න පුළුවන් ඒකින්ද භාවනාවේ ප්‍රතිඵල කියන්නේ අත්දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් හැබැයි අපිට ඕනේ මේ ප්‍රතිඵල කියන දේවල් කියන්නේ කියන්නේ අපිට ඕනේ මේක ප්‍රකාශ කරන්න අපිට ඕනේ සාහිතික වශයෙන් ගන්න ඒ හින්ද හරියට මිනිස්සු ගරු කරන්නේ අත්දැකීම කියන්නේ සාහිතික වලට සාහිතික වලට හරියට ගරු කරන ජීවිතේ අත්දැකීම නෙමෙයි මිනිස්සුන්ට තියෙන්නේ සාහිතිකනේ අධ්‍යාපනය කරන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා ලංකාවේ නම් මන් දන්නේ නැහැ සාහිතික වලට මිනිස්සුන්ගේ ජීවිත උගස් වෙලා තියෙන්නේ විශේෂයෙන් ළමයිගේ ජීවිත එක වසරේ ඉඳලා පහ වසරට යනකම්ම මේ ලකුණු 160ක් කියන ඉලක්කම් තුනකට ළමයන් සම්පූර්ණ ළමාකම නැති කරලා අර සාහිතිකයට දුවනවා ළමයා අවුරුදු 5ක් යාන ජීවිතේ උගස් කර ගන්නවා මේ වෙලෙදි කියන්නේ වුණාට ඊට පස්සේ ඒ සාහිතිකය ගත්තට ප්‍රතිඵලයක් නැහැ ඊට පස්සේ එතන ඉඳලා ඕලෙල් සාහිතිකය ගන්නකම්ම තව අවුරුදු 6ක් ජීවිතේ නැතුව අර සාහිතිකය වෙන්නේ දුක් දෙන්නේ සාහිතිකය ගත්තාම ප්‍රතිඵලයක් නැහැ ආයි තව අවුරුදු 2ක් ඒලෙල් සාහිතිකයට දුවනවා ඒකත් ගන්නවා සාහිතිකය ගත්තට ප්‍රතිඵලයක් නැහැ විශ්වවිද්‍යාල තව 5ක් දුවනවා ඊට පස්සේ කියනවා රැකියා විරහිත උපාධිධාරී ඉතින් අර ජීවිතේ නැති සාහිතික යුද්ධාගෙන තවගෙන වඩා සාහිතික හම්බෙලා ඉන්නේ ධර්මයක් නැති සාහිතික සත්‍ය නැති සාහිතික ඉතින් කොහොමද අන්තිමට කසාද බලන්නේ කසාද සාහිතිකයේ තියෙන කසාද අපරාධ කියන්නේ සාහිතිකයේ තියෙන කොට වටිනවා අපි මේ හැම එකක්ම සාහිතික වලින්ම අරිනේ තත්ත්වෙට පත් වෙලා මේ හැම එකක්ම අපි තර්කයක දාලා බලන්න හදනවා සාහිතිකයක් තියෙනවා කියලා බලන්න හදනවා මේ නිකුත් මාත්‍යන් නිදි කිර කිර වගේ ඉන්නවා ඒත් මට මේ ඕස්ට්‍රේලියාවේ වෙන්නේ සාහිතික ගොඩක් තියෙනවා මම පුළුවන් තරම් දුන්නයි මේ තිබ්බේ ඔයලා තවත් මොනවද සාහිතිකීව මම කිව්වා මේ මට විචරයි තියෙන්නේ වෙන මොනක්වත් මට නෑ ඇත්තෙන්න ඔන්නෝ කැමති ආන්දනම දෙන්නා කියන්නේ මේ අපි ආම්බුනේ මේමයි කියලා බොහොම අමාරුයි තව සාහිතිකයක් කරලා. බහනා කරා කියන්නේ සාහිතික තියෙන්නේ මම කොහොමද කියන්නේ කවුරු සාහිතිකද? වර්තමාන මොහොතේ සාහිතිකයක් දෙන්නේ කොහොමද? ඒකින්ද අපි දෙනවා නම් සාහිතික බඩු හොඳ නැහැ කියලා හිතනවා. සාහිතිකයක් නැත්තම් බඩු හොඳ. ඒකින්ද සාහිතිකේ දෙන්නම් දෝනේ ජීවිතේ නැත. එකින් අපි හැම දෙයක්ම මේ බාහිර මොන මොනවද වලට හේතු කරලා ඍජු අධ්‍යක්ීම මගේ ඉස්සරහ තියෙනවා. ඍජු අධ්‍යක්ීම කිසිම තැනකදී කිසිම දෙයකට හේතු කරන්නේ නැහැ. ඒක නිසා ඒක ආධ්‍යාත්මිකයි. ඒක විතරක් ගැඹුරුයි. ඒක විතරක් මේ ගැඹුරයි. ඒකින්ද කියනවා වර්තමාන මොහොත නිකලෙස් කියලා. වර්තමාන මොහොත නිර්මලයි. කෙලෙස් මල නැහැ කියලා හින්දු වචනයක් නිර්මලයි. අපිට වර්තමාන මොහොතේ ඉන්නකොට මේක පිරිසිදුයි කියලා තේරෙන්නේ නැතත් ඉන්නේක හොඳයි. මොකද කවදා හරි තේරෙයි. යා මාර්ගයට පිළිපන් කෙනෙක් කියලා කියනවා. තේරෙන්න තරම් කරලා නෙමෙයි. ගුරුවරයා කියනවා කරනවා. බුදුහාමුදුරුවෝ කිව්ව නිසා එහෙම කිව්වන් කියලා කරනවා. ඒක කරන එක ඒ අවබෝධය ලබන්නේ නැත්නම් ඒ වැටහීම එන්නේ මාර්ගයට බැස ගැනීමක් කියලා කියනවා. එහෙම නැත්නම් ඇත්තටම මාර්ගය වැටලක් නැහැ. නිවන් මඟ කියලා තමයි ගොඩක් දේවල් කරන්නේ කියන්නේ ඇත්තටම මාර්ගකට තමයි යන්නේ. නිවන් මඟ කියලා ගොඩාක් දේවල් කරනවා මා මාර්ගයට තමයි වැටලක්. ඒකෙන් නිවන් මඟපල හම්බෙනවා දන්තල් තියෙනවා. එහෙනම් මොවි නිවන් මඟ කියලා පාට බලනවා දන්තල් හම්බෙනවා. මොන මොනාරි හම්බෙනවා. පන්තල් ගියාම කාගේ විදිහට පුදයක් දාන්නේ. ඒ වගේ මඟපල හම්බෙනවා ඇත්තටම. මඟදී හම්බෙන අතුරු පල වලින් තමයි මඟපල. ඒක මාර්ගකට වැටීමක් තමයි. මේ භාවනා කරද්දී අම්මෙන එකක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ භාවනා කරද්දිත් මම බලන්නේ. ඒකද ඇතුළට හැරෙන්න ඕනේ ඉන්සයිට් කියලා. තමයි පැත්තට හැරෙන්නේ. ඉතින් ඒකෙන්ද බලන්නේ සක්මණේ තියෙන කීයක් මම සතිය යනවා. ඒ තේරෙන්න තේ වෙලාවේ මම මේ සතිය පිටවලා ගත්ත වෙලාවේ මම හිතේ අසහනයක් නැහැ. ඉතින් මේ අසහනයක් ආතතියක් චිත්ත පීඩාවක් නැති වෙලාවේ මොන වගේ අත්දැකීමක් ඇතිද? ඒක ඇල්ලතුරු වගේ.
එල්ලතුරුගේ ස්වභාවයෙන් බලන්නේ සුවඳක් පාටක් හැඩයක් රසක් වර්ණයක් නැහැ වර්තමාන මොහොතකව ඉතින් ඒකේ ලක්ෂණ තමයි මේ නිකලෙස් වුණා කාමයේ අයින් වුණා කියන එකේ ලක්ෂණ තමයි අනිවාර්යෙන් නිදිමත වෙන අනිවාර්යෙන් ඒකාකාරී ගතිය අනිවාර්යෙන් කම්මැලි ගතිය මේ භාවනා කරද්දී හොඳට ඉඳියරන්නේ ඒක ගැන කියනකොට නිදිමතයි නේද කරනකොට කොහොමද ඉඳියන්නේ හේතුව මොකක්ද නිකලෙස් නිකලෙස් බවේ ලක්ෂණ තමයි නිදිමත ඒක බුදුරණන් ආශ්‍රේ प्रधान सूत्रे देशना करना खामाते पटमा सेना द्वितीया आरती उच्चति दशमार सेना वगैरह फलवनी अटल पिंडने खामे खामे आयें करो अनिवार्य आरती लोग के लगे आरती के लगे अन्य ये ही बाण गति उद्योगी नैति गति है खम मेली गति है नीरस गति नीति मत गति ये वो मोनो लिखे दे काम ते उद्योगी अपने बाधा उद्योग ගෙදර ගියන නින්දයක් නැහැ. කාමේ තියෙනවා නම් නින්දයක් නැහැ. රාග දේශ දෙක තියෙනවා නම් නින්දයක් නැහැ. අයින් කරුත් අනිවාර්යෙන් නින්දයක්. ඉතින් අපිට හිතේ මේ භාවනාව හරියනකොට නින්දයක් නේ කියලා. අපිට හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ භාවනාව වැරදිලා. මේ භාවනාවේ කිසි ගැටියක් නැහැ. රස්ත්‍රී දෙන්නේ නැහැ. තරුපේ නැහැ. කාපාට පේන්නේ අනපනක් කියලා අපිට හිතේ. එහෙනම් අපිට මුකින් හරි කාමේ ඕනේ. මේ සත්‍ය වඩනකොට ඒ මොහොතේම කාමේ ආන්නේ. හිත තියාගන්න තමයි ටග්ගාල පැල්ල යන වෙච්ච දෙයකට කරන්න තියෙන දෙයකට ආයෙ ළඟට මෙයා ළඟට අතත් මෙතන කොයි හරි කාමයකට යන්න. ගත්තොත් ආයි පැල්ල යන. කොහොමරි අමාරුවෙන් තියාගත්තොත් ඒ හැබිට රස විඳින්න තේරෙන්නේ නැහැ. මොකද විඳින්න රසක් නැහැ. ඒක තමයි ඇල්ලතුන ඇටි. කාමය වෙනවා ස්වභාවයේ රසක් නැහැ. ඒක අපිට තේරෙන්නේ නැහැ. මොකද ටේස්ට් එකක් ගන්න විදියක් නැහැ. ඒ හිඳ මේ ඇවිදින එක ඇල්ලතුන වගේ හිඳ ඒක කවදාකවත් අපි
වටිනාකමක් තියෙනවා කියලා හිතන්නේ සිහියෙන් ඇහිනකොට. ඒ වෙනුවට බලන්නකො වටේට බල බල ඉදින්නකො. කතා කර කර ඉදින්නකො. කල්පනා කර කර ඉදින්නකො. කවමදාකත් ඉදීමත ඒකාකාරී ගතියක්, නීරස ගතියක් ඉන්නේ හැතම්ම ගණක් වුණා කියලා. හොඳට ඇවිදින එකත් එක්ක යාළු වෙලා ඉදින්න. අනිවාර්යෙන් සක්මන අන්බැලන්ස් වෙනවා. අනිවාර්යෙන් සක්මන විසිනව වගේ වෙනවා. දැන් ඇති කියලා ඉදිනවා. වාඩි වෙන්න ඕනේ කියලා ඉදිනවා. වාඩි වුණා දින්දයන්. දෙයට නින්දයනවා කියන්නේ භාවන මධ්‍යස්ථාන කියන්නේ හැම වෙලාවකම නිදා ගන්න තැනක් තමයි භාවන මධ්‍යස්ථාන කියලා කියන්නේ. දෙකකට නිදිනවා, හිටගෙනත් නිදිනවා, වඩාන කොටත් නිදිනවා, ඇවිදින කොටත් නිදිනවා, එනම් භාවන මධ්‍යස්ථාන. හරියන්නත් කතා කරගන්න නින්දයන්නේ කාටවත්. සීල් පවාරණ කරාම නින්දයන්නේ. ඒතකොට මේ හැම දෙයක් හරහාම දැනගන්න තියෙන්නේ මේ නිකෙලස් වුණාම අපිට කියන්න තොරතුරු නැහැ. කියන්න වචන නැහැ. ඒ වුණාට ඒක වැදගත්. ඒක වටිනවා. ඒකයි බුදුරජාණන් සතිය වෙනම බල කියන්නේ. මේමයි සතිය පිටනෝ කියන්නේ මේකයි සතිය පිටවද්දී හිත විසුද්ධියකට පත් වෙනවා. හිත නිකලස් වෙනවා කියලා කියන්නේ. මේකයි ශෝක පරිදේව අයින් වෙනවා කියලා කියන්නේ. ශෝක පරිදේව තියෙනවා නම් නින්දයක් නැහැ. ශෝක පරිදේව අයින් වෙනවා නින්දයක්. මේකයි දුක් දුන්නස් නැහැ කියලා කියන්නේ. ඕක දැනගන්න එක තමයි ඥානය කියලා කියන්නේ. ඕක ප්‍රත්‍යක්ෂ කරන එක තමයි නිවන් දකින්න කියලා කියන්නේ. ඒක නිසා මේ ආනිසංස ටික කියලා දෙන්නේ මුතුනේ ලාංසේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. එතකොට යා මේක ඇහුනොත් චින්තාවේ වශයෙන් තේරුනොත් එයා සත්‍ය පුරුදු කරන්න උනන්දු වෙන්නේ ඉතින්. ඒ උනන්දු ඇති කරලා දෙන්න තමයි මුතුනේ ලාංසේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා වගේ මේ සත්‍ය වඩන කෙනාට මේ ආනිසංස ලැබෙනවා කියලා මේ ප්‍රකාශ කරන්නේ. මේ පටන් ගන්නෙම ආනිසංස ගැන කියලා. නිකන් හිතනකොට නිකන් භාවනා කරලා මොසත්ිය වඩමු කියලා කියන්නේ ගියානම් එහෙම අර ආනිසංස දන්නේ නැති නිසා වැදගත්කමක් අපි දෙන්නේ නැහැ. මොකද අපිට එහෙම තේරෙන්නේ නැහැ. මේ බුදුරණාහි තමයි සියල්ල දන්නේ, සියල්ල දැකපු කෙනා, අත්දැකපු කෙනා. එහෙම බුදුරණාහිට තේරෙනවා මේක මම කියන්න ඕනේ. මොකද බුදුරණාහි අවබෝධ කරාට අනිත් ශ්‍රාවක ජනතාව අවබෝධයක් ඇති වෙන්නේ. ඒගොල්ලෝ ගන්නෙ කාමයේ විතරයි. නිකලස් බව නෙමෙයි. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ කොහොමද මේක කියලා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තේරුණා කියලා කියනවා. සාම්ප්‍රතිම ධර්මරාජය ඇවිල්ලා නෑ නෑ වහන්සේ කියන්නේ කිව්වොත් මේක තේරුම් ගන්න පිරිසක් ඉන්නවා කියලා මතක් කරා කියලා කියනවා. ඇත්ත කතාව කොහොමද කියලා දෙන්නේ? මේ ඇවිදින වෙලාවේ ඇවිදින එකත් එක්ක ඉන්න එක භාවනාවක්. ඒක ආනිසංස ලැබෙන දෙයක්. ඒක මෙච්චර ආනිසංස තියෙනවා කියලා කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක හරි අමාරුයි. අපි මෙච්චර කල් අහපු කියවපු දැනගත් එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා තමයි අපිට මෙච්චර කල් අසහනෙන් ආතතියෙන් චිත්ත පීඩාවෙන් පශ්චාත්තාපයෙන් ජීවත් වෙන්නේ. ඒකින්ද මේ දැනට තියෙන චිත්ත පීඩා පශ්චාත්තාප වර්තමාන සත්‍ය පිටුවෙන් ඒ මොහොතේ අයින් කරන්න පුළුවන්. ඒක ටික ටික වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට විශාල කාලයක් ඒ අසහන ආතතිය නැතු ඉන්න පුළුවන්. පෙසියෙට 100ක් අයින් කරන්න බැහැ. ආය අසහන ආය ආතතිය නැහැ. ඒක නිසා මුද්‍රණ ලාභ චතුරාර්ය සත්‍ය උඩින්ම දැම්ම දුක්ඛාරය සත්‍ය. මේ දුක කියන එක ජීවිතෙත් එක බැඳිලා තියෙනවා. ඒක ස්වභාවයක්. 50 ඇట్లా තියෙන හිටලා තින්නේ මොනම මිනිසෙකුටවත් මොනම රකට හිටියත් කොච්චර දේපල තිබුණත් කොච්චර භවෝග සම්පත් තිබුණත් දුක තියෙනවා. දුක අයින් කරන්න බෑ. හිතනවා නම් මේ ස්වභාවික දේවල් එකතු කරලා දුක නැති කරන්න පුළුවන් කියලා බුදුරණන් දේශනා කරනවා. දුක තුල සැප සේවීමක් ඒක කියලා. මිනිස්සු මේ දුකේ දුක් විඳින ගමන් දුක තුල ජීවත් වෙන ගමන් ඒකෙන්ම සැපක් හොයන්න උත්සාහ කරනවා. අසුචි ගොඩක පිරිසිදු තැනක් වෙනවා. කවමදාකත් කෙරෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු කොච්චර හම්බ කරත් දුකෙන්. කොච්චර ඉගෙන ගත්තත් දුකෙන්. මොන රටකට ගියත් දුකෙන් ඉන්නේ. මොනවද තිබ්බත් අසහනේ නෑ. ආතතියේ. බලනවා මේක වැඩි කරලා එහෙම කරලා වෙනස් කරලා බැලන්ස් කරන්න බෑ. අනිවාර්යයෙන් දුක. ඒකින්ද පුදුරන්නාසේ දුක්ඛ සත්‍ය කියලා දැම්මා. ওই භෞතික දේවල් වලින් දුක ළඟින් කරන්න බෑ. මේ භාවනාවෙන් ප්‍රතිපදාවෙන් දුක වැඩි තැනක ඉඳලා අඩු තැනකට යන්න පුළුවන්. මතුවෙන දුක අවබෝධ කරගන්න. එතකොට දුක් දුන්නස් ඉක්මෝන මානසිකත්වයක් හදාගන්න පුළුවන්. ඒක හරිම ආධ්‍යාත්මිකයි. හරිම ගැඹුරුයි. හරි සරල පණිවිඩයක් බුදුරණන් වහන්සේ කියන්නේ මේක ජීවිතයට සම්පූර්ණයෙන්ම අදාළයි. අපේ භාවනාව බණ ඔක්කොම පන්තර විතරයි මේ ගෙදර ගහන පස්සේ ජීවිතයට අදාළතාවයක් නැහැ. මේ දෙක පාට් එකක්, ගෙදරදී තව පාට් එකක් නේ.
ඒකනේ බෞද්ධය කියන්නේ මේ මිත්‍රයන්නාසේ එහෙම එකක් නෙමෙයි කියලා දෙන මේ හැම තිස්සෙම අවදි භාවය ඕනේ සතිය ඕනේ ඒකට වැඩිපුරම තේරෙන්නේ දුක තමයි ඒක අපි මේ බාහිර භෞතික දේවල් දාලා වහන්න හැදුවට හරියන්නේ ඒකෙන්ද ලෝකේ දිනුන රටවල් දැන් මේ භෞතික දිනුනෝ එච්චරම පිළිගන්නේ නැහැ මේ වටේ ඉන්න යුරෝපා රටවල් කරේ භෞතික වශයෙන් බොහෝ ආදි සුඛෝභෝගී මට්ටමට ගියා හැබැයි ඒගොල්ලෝගේ මග්ගවි පාවිච්චි කරන කට්ටිය වැඩි නෑ විතර ඇමරිකාවේ ප්‍රාන්ත පහක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ප්‍රාන්තයක් තියෙනවා තනිකරම ධර්ම ගනි මද්ද්‍රව්‍ය විතරයි පාවිච්චි කරන්නේ. ඒකට කිසිම ආගන්තුක මිනිසෙකුට යන්න බෑ කියොත් ඒගොල්ලෝ ග්‍රාමයට ගන්නවා. මේ ඇමරිකාව සුපෝභෝගී මට්ටමට දින වෙච්ච රටක්. ලෝකේ බලවතේ. හැබැයි විශාල ප්‍රමාණයක් මද්ද්‍රව්‍ය පාවිච්චි. විශාල මානසික ආතතිය තියෙන පිරිසක් ඉන්නවා. ඒක නිසා ඒවල අවුරුද්දකට මානසික රෝගීන්ගේ ඇඳන් ගන්න වැඩි වෙනවා. ඒක නිසා තමයි බටහිරට භාවනාව ගියේ. ඒගොල්ල බැලුවා අපි භෞතික වශයෙන් දිනුනොයි හැබැයි අපි සතුට නැහැ. අසහන ආතතිය නැහැ. මිනිස්සු හිනා වෙන්නේ නැහැ. සතුටින් නැහැ. ඒකෙන්ද ඒගොල්ල දිනුනෝ නිර්ණයම කරන්න දල ජාතික සතුට කියලා එකක් එකතු කරා. මිනිස්සු දිනුනා සතුට වැඩි වෙන්න ඕනේ. දැන් මිනිස්සු දිනුන වෙලා සුභෝභෝගී වෙලා මිනිස්සු එක්ක හිනා වෙන්නේ නැහැ. මිනිස්සු හිනා වෙන්නේ නැහැ. මිනිස්සු ඔක්කොම ඉන්නේ ලයික් කරනවා කියලා වගේ. එක්කෙනෙක්වත් නිකන් පීච් එක තියෙන්නේ යොලි නැහැ. මෙහෙ නැසීතට ගස් වෙලා තමයි දැන්නේ. තමයි ලංකාව පිටට ස්වභාවිකයි. මට නම් එහෙම ජොඩි ඇත්තට. ඒ නැහැ කැලි ගඟට බැලලා නාලා ඉන්න අතර මේ ජොඩියක් නැහැ. මේ අරි ප්‍රතිමයි. ඒ අපේ ෂපයි. මේ දුක උනත් ඒක පොඩි ජොඩියක් තියෙනවා. මේක මේ දිනු වෙනකොට කොහොමද ඉහෙලට යනකොට මේ සීනා වෙන්නේ. ඒකින්ද ඒගොල්ලෝ කියන්න ගත්තා. මේ දිනුව නියම දිනුවක් වශයෙන් පිළිගන්න බෑ මිනිස්සු හතුටින් නෑ. ඒකෙන් බල ජාතික සතුට කියලා එකක් ඒගොල්ලෝ එකතු කරා. ඒක මෙහෙම කිව්වට ඔයගොල්ලෝ තේරෙන්න බන්ද නෑ. මම නිකන් ප්‍රශ්නයක් අහුවොත් ඔයගොල්ලෝ දැන්ද සතුටින් ඉන්නේ ඉස්කෝලේ ගිය කාලේද කියලා මොකද කියන්නේ ඔයගොල්ලෝ? ඉස්කෝලේ ගිය කාලේ නෙවෙයි. ඒකේ ඒලෙවල් කරපු කාලේ ඕලෙවල් කරපු කාලේ. ඕල් ආපස්සට යන්නේ නැහැ අපි සතුටින් ඉන්නේ. සතුටින් ඉඳලා. එදා මොනවද තිබ්බ භෞතික සම්පත් කියලා අහුවොත් ඔයගොල්ලෝ මොනවද එදා තිබුණේ ඉස්කෝලේ යන කාලේ? ගියා ඩිපොසිට් ඉතින් මොනක්වත් නැහැ තමයි සතුටින් ඉන්නේ. බටහිරේ මේක තමයි කියන්නේ. ඔගොල්ලෝ භෞතික වශයෙන් දිනුන උනාට ඔගොල්ලන්ට සතුට වැඩි වෙලා නැහැ. ඒකෙන්ද මේක දිනුන නියම දිනුනක් කියන්නේ බෑ. භෞතික වශයෙන් දිනුනට. එතකොට මේ හොඳට අප්සෙට් කට්ටියක් නේද ළමයට උපදෙස් දෙන්නේ. උඹලා මෙහෙම කරපළා මෙහෙම කරපළා කියලා. දැක්ක. ළමයාගේ සතුට අනිවාර්යෙන් නැතිද? ලංකාවේ ඕකමයි වෙලා තියෙන්නේ. ගුරුවරු හොඳට අප්සෙට් එකේ ඉන්න කට්ටියක් දෙමව්පියෝ ළමයිට කියනවා මේව කරපළා මේව කරපළා කියලා උඹේ සතුට පොඩි කාලේ ඉඳලා නැතිද? මේ පොඩියුන් සතුටෙන් ඉන්නේ ඇත්තටම. කිසිම භෞතික සම්පතක් නැහැ. පොඩියුන් hina වෙලා ඉන්නේ ලොකු කොටම වඩා. පොඩි හැමෝම ලස්සනයි. ඒකනේ පුංචි කට්ටිය බෙදන්න බෑනේ. මෙයා කළුයි, මෙයා සුදුයි, මෙයා කැතයි, මෙයා ලස්සනයි කියලා පුංචි කට්ටිය බෙදන්න බෑ. හැමෝගෙම පිරිච්ච උතුරට නලියන ගතියක් තියෙනවා. පොඩි ළමයි බලන්න. ඒ කඩුවෙන් තුන සතිපාසලට මේ ප්‍රයිමරි පන්තියක් එනකොට මාර ගතිය. හරිම ලස්සනයි. ලොකු කට්ටිය කවුරු ආවත් මේ වගේ තමයි වුණවල් ටික. අයියෝ දැක්කාම සෝරි කියලා ඉතින් අර පොඩියෝ මොනක්වත් නැහැ උතුරට නලියන ගතිය ඉන්නේ උන්ගේ මාන ගතියක් තියෙන ඕන කෙනෙකුට ඔළුව අත ගන්න එක එයි යාපබස උද්‍රණා දේශනා කරන උත්පත්ති මානස ප්‍රබාසය ආගන්තුක ආපු කෙලෙස් වලින් තමයි කෙලෙස් අපි මේ වැඩිහිටිය ගුරු වශයෙන් කරන්නේ නම්මයි කෙලෙස් එක තමයි නැත්නම් ළමයි වර්තමානයේ ඉන්නේ හතුරින් ඉන්නේ යා එක යාට අනාගතය ගැන බලාපොරොත්තුත් නැහැ අතීතයේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාපෙකුත් ළමයෙන් වර්තමානයි වැඩිහිටිය තමයි ළමයට කියන්නේ ඔය අතීත දේවල් මතක් කරලා දෙනවා ඔයාට අරයා මෙහෙම කිව්වනේ මෙහෙම ගැව්වනේ වා මතක තියාගන්නෑ මම මතක් කරලා දෙන්න ඕනේ නැහැ නිතේ අතීතේ මතක් කරලා දෙන්න අනාගතය ඔයා මෙහෙම වෙන්නේ කියලා ඉලක්කයක් හදලා දෙන්න දැක්කද මේ අතීත අනාගත දෙක පටවන්නේ අර කෙලෙසෙච්ච වැඩිහිටිය විසින් ළමයා වර්තමානයේ ඉන්නේ ළමයා ජීවත් වෙනවා වැඩිහිටිය ජීවත් වෙන්න උත්සාහ කරනවා ඒකෝ තාම ජීවත් වෙන වෙන දවසක වෙන තැනක වෙන වෙලාවක. මොකටම ආසන්න කියන්නේ දැන් අපිට යමක් තියෙනවා අපිට වෙන දෙයක් ඕනේ නිතරම. දැන් තියෙන එකයි අපේක්ෂා කරන එක අතර ගැප් එක තමයි මානසික ආසන්න කියලා කියන්නේ. ස්ට්‍රෙස් එකකට එක අර්ථකථනයක් දෙන්නේ ඕක. හැම මානසිකයෙම ඉන්නේ උතන. ඇවිදින වෙලාවෙ ඇවිදින එකත් එක්ක පිළිලා නැහැ. ඇවිදින එකත් එක්ක සතුටින් ඉන්නේ. කෑම කෑවට එකත් එක්ක සතුටින් නැහැ. මොනම දෙයක් එක්කවත් පිළිලා නැහැ. මේ ළමයා පිළිලා නැහැ. ඇකින්ද ළමයි සන්තෝෂයි.
ඉතින් පිටරට මේක කොහොමද කියලා දෙන්නේ? ඒගොල්ලෝ දන්න විදිහට මේ සතිපට්ඨාන හොයාගෙන අහුලගෙන ඒගොල්ලෝ දැන් සතිය වඩනවා. වර්තමාන ජීවිත වෙන එක පුරුදු කරනවා මයින්ඩ්ෆුල්නස් කියලා. නවත්ව දන්නේ නැහැ. නවත්ව දන්නේ සවුන් සතිය කිව්වහම සවුදා ගහරුවාද බදාත ග්‍රාහකදීන සිකුරාද සෙනසුරාද ඉන්නේ. ඉතින් මේ දෙන් සුරාද බණහන ලබන සතියෙන් දැන් ස්වාමීන් වහන්සේ කියනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්න සතිය ඔච්චර. ඉතින් ඒක නිසා වෙන තැනක වෙන වෙලාවක වෙන දවසක වෙනස් ස්වරූපයකින් තමයි අපිට ජීවිතේ අපි හොයන්නේ මේ ස්වරූපේ අපි හරිනේ මේකේ තියෙන ස්වභාවයේ සත්‍ය ස්වභාවය අපිට අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ මේකේ තියෙන දුක් ස්වභාවය අවබෝධ කරගන්න අපිට තේරෙන්නේ ඉතින් අපි මේකට වෛර කරලා මේකෙන් ඉක්ම යන්න හදනවා ඉතින් මේ ඉඳගෙන ඔළුව තද වෙනකොට නැති වේවා කියලා හිතුවා ඒකට හේතුව මොකද අපි මේකට නිතරම වෛර කරනවා මේක අවබෝධ කරගන්න අපිට තේරෙන්නේ නැහැ මේ තමන්ගේම කායික මානසික ප්‍රියාකාරීත්වයන් ගැන තියෙන අවබෝධය තමයි භාවනාවෙන් කරන්නේ බලාපොරොත්තු වෙන තමන්ම නිරීක්ෂණය කරනවා තමන්ම මම කියන්නේ කවුද මේකට තමයි නාම රූප දෙක කියලා කියන්නේ මේකට තමයි හිත කය කියලා කියන්නේ මේකට තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ මේකට තමයි මම කියන්නේ මේ මම ගැන තියෙන ස්වයං අධ්‍යයනය ඉගෙන ගැනීම තමන් මේ භාවනාවයි කරන්නේ තමන්ගේම කායික මානසික ක්‍රියාකාරීත්වයන් ගැන සතිමත් වෙනවා. කායික හිත දාගෙන බලාගෙන ඉන්න කායික ක්‍රියාකාරීත්වයන් කොහොමද සිද්ධ වෙන්නේ? ඒකට තේරෙන්න හිත වැඩ කරන්නේ. හිත අතීතයට යන කය ගැන බලමින් ඉන්න පිට අතීතයට යන අනාගතයට යන අරයම ළඟට යන අතන මෙතනට යනවා කියලා සම්පූර්ණ මේ විවෘත මානසිකින් කරන ගැඹුරු වශයෙන් අධ්‍යයනයක් තමයි භාවනාව සතිය කියලා කියන්නේ. එච්චරතරතුරු බර වැඩි සමහරක් පිට. හැබැයි අපි මේ සරලව කෙටියෙන් විදුව පටන් ගන්නදී ඉතාම ගැඹුරු තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකට මේ තමන්ගේ පැත්තට හැරෙන්න ඕනේ. එහෙම නැත්නම් චෛත්‍යයකට හැරුණත්, බෝධියකට හැරුණත්, පිළිමහන්සි පැත්තට හැරුණත් නරක නෑ හොඳයි. හැබැයි ඉන්සයිට් නෙමෙයි. තමන්ගේ පැත්තට හැරලා නෑ. සතිය නෙමෙයි. සතිපට්ඨාන නෙමෙයි. ඉතින් ඔය ඔක්කොම කරන ගමන් තමන්ගේ පැත්තට හැරෙන්න. එතකොට තේරෙයි වැදගත් නේ මේක කියලා. එතකොට තමයි මේ මම ගැන ඉගෙනගෙන මේ ස්වභාවික ත්‍ත්වයේ තේරුම් අරගෙන සන්තෝෂයෙන් ජීවත් වීමේ හැකියාවක් ආවා. එතකොට තමයි සත්තාන විසුද්ධිය කියන්නේ. පිරිසුදු හිතේ පිරිසුදු භාවයට කියනවා සතුට කියලා. අසහනෙ තියෙනකොට සතුට නෑ. ඒකෙන් භාවනාවේ ප්‍රතිඵලයක් සතුට කියන්නේ. භාවනා කරන හැම මොහොතේම අපචිත් මොහොත එකකින් ඉන්න ඕනේ නෑ බොහොත් එකක් කියලා වගේත්. ඉන්නවා නම් කරන්න දෙන්නේ නැහැ වෙනම කතාවක්. කොහොම අපිට කියලා ඉන්නේ. ඒක වෙනස් කතාවක්. මේ භාවනා කියන්නේ මූර්තයක් කියලා වගේ අපිට ඉන්න ඕන එකක් නෙමෙයි. ජොලි ඉන්න පුළුවන් එකක්. ඒක බෞද්ධය දන්නේ. බෞද්ධය ඉන්නවා මේ භාවනා කරොත් ඔක්කොම කඩාවත් පල්ලෙල යනවා. ළමයි ඉගෙන ගන්න එකක් නැහැ කියලා. ඉස්කෝලේ යන ළමයි සත්‍ය පාසල් ලෙවන්නේ. භාවනා කරනකොත් එවන්නේ සත්‍ය පාසල් ලෙවනවා. සත්‍ය පාසලේක ජොලියෙන් දෙන්නේ. මයින්ඩ්ෆුල් ගේම් කරනවා. සත්‍ය ක්‍රීඩා. මයින්ඩ්ෆුල් වෝකින් කරනවා. යාන මහන් කියලා ජොලි වැඩි ටිකක් දාලා දුන්නාම ළමයා ඉගෙන ගන්නවා. සන්තෝෂයෙන් ඉන්නවා. අම්මා ගෙනෙම ටීචර් කෙනෙක් බේරලා ඉන්නවා. නැත්තම් බේරෙන්නේ නැහැ. ඒක ලෝකහානියට ලක් කරගෙන ළමයට අසහනෙ දීලා අද තියද්දීලා මද්රව්‍ය පාවිච්චි කරන මට්ටමටම විපාක කරනවා. ඒක ලංකාවේ හරියට වෙනවා. ඉතින් ඒක නිසාම රතකුණත් ඒක තියෙනවා. තියෙන මිනිස්සු සතුටින් නෙම
වෙනවා මැසේජ් එකක් වෙනවා ඒකත් තේරුම් නැති වුණාම
අපි බෞද්ධ උනත් අබෞද්ධ උනත් කිසිම ආනිසංසයක් නැහැ. අබෞද්ධයට කොහොමවත් නැහැ මෙහෙන් පණිවිඩයක් නැහැ. බෞද්ධයටත් නැහැ ඇත්තටම. පණිවිඩය හරියට දන්නේ නැහැ. ඉතින් ඒක නිසා සත්‍ය පිටනවා කියන එක ගන්නකොට බෞද්ධයෙක් දුන්නේ අබෞද්ධ උනත් ප්‍රශ්නයක් නැහැ. මනුස්සකම විතරයි. මනුස්සකම තියෙනවා නම් ආනිසංස සම්බය. තී සඳහන් දවසේ ධර්ම දේශනාවක් වැඩසටහනක් දෙනකොට පිටක් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාව නිමා කරන සම්බන්ධ වෙච්ච හැමෝටම සැනසිල්ලක් උදාපත් වේවා.